සිල්දනාරු තිරුවන් සරණයි අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රීරුකාණේ චන්දමිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි අද අපේ 97 වෙනි වැඩසටහන අපිට පිටුව තියෙන්නේ 324 වෙනි පිටුව අපිට තියෙන්නේ අද මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය සාකච්ඡා කරන්න තියෙන්නේ අපි එතකොට දැන් අපි දන්නවා අපි මේ ග්‍රන්ථයේ අභිධර්ම මාර්ගය ග්‍රන්ථයේ අවසන් කොටසේ ඉන්නේ අපි විදර්ශනා බා කියවනේ ඔව් අපි විදර්ශනා කර්මස්ථානය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ එතකොට අපි දන්නවා ඒකෙදී විසුද්ධි සප්ත විසුද්ධි අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඒ කියන්නේ අපි විදර්ශනා කර්මස්ථානයේදී ශුද්ධීන් හතකට ලක්වීම අවශ්‍යයි විදර්ශනාව කිරීම සඳහා ඒ කියන්නේ මේ නාම රූපයන් නිවැරදිව හඳුනා දැකීමට දැකලා යථාබෝධය නිවැරදි අවබෝධය ලබා ගැනීමට අපිට අවශ්‍යයි විසුද්ධීන් හතක් අපි ඒ හත තමයි මොනවද ඒ හත ශීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දෘෂ්ටි විසුද්ධිය කංකා විතරණ විසුද්ධිය මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ ප්‍රතිපදා මාර්ග දර්ශන විසුද්ධිය ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධියනේ ওই ටිකනේ ඔව් ඥාන දර්ශන විසුද්ධිය ඒතර මේ හතෙන් අපි පළවෙනි දෙක මේ භාවනාවේ භූමිය ලෙස අපි ඉගෙන ගත්තා එතකොට ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි මේ භාවනාවේ මූලික භාවනාව කිරීමේදී භූමිය ලෙස ඉතල භූමිය සකස් කරගන්න ඕනේ යම් දෙයක් පීඨවන භාවනාව පීඨවන්න නම් ඒ පීඨවන්න භූමියක් තියෙන්න ඕනේ භූමිය තුල තමයි පීඨවන්නේ දැන් යම් දෙයක් පීඨනකොට ගයක් හදනකොට භූමියක් තියෙන්න ඕනේ ගේ හදනකොට ගේ පීඨවන්න භූමියක් තියෙන්න ඕනේ ඒ භූමිය තමයි භූමියනේ ඉස්සෙල්ලා අපි සකස් කරන්නේ ඒ භූමිය සකස් කරලා ෆවුන්ඩේෂන් එක. අපි දන්නනේ ෆවුන්ඩේෂන් එක කියන්නේ භූමිය. යට ඉඳලා භූමිය ඊටාම සවිමත් විදිහට අපි සකස් කරගන්න ඕන අර අඩිතාලම. ඒ අඩිතාලම තමයි ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය. ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය තමයි අඩිතාලම. භූමිය කිව්වේ ඒක. ඊට පස්සේ ඉතුරු මේ ශරීරය නැත්තම් නිවස එතනින් ඒ අඩිතාලමෙන් ඉහළට ඉදිවෙන නිවස වගේ එක තමයි මොකද්ද දෘෂ්ටි විසුද්ධියත් ඊළාට කංකා විතරණ විසුද්ධියත් ඊළාට මාර්ගා මාර්ග දර්ශන විසුද්ධියත් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියත් ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය මේ පහ එතකොට ඒකෙදී අපි මේ වෙනකොට සාකච්ඡා කරා ශීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් කංක්ෂා විතරණ විසුද්ධියත් අපි මේ වෙනකොට දෘෂ්ටි විසුද්ධියත් කංක්ෂා විතරණ නැත්නම් කංකා විතරණ විසුද්ධියත් අපි මේ විදිහට සාකච්ඡා කරා හතරක් සාකච්ඡා කරා අපි මතක් කරගත්තොත් මොකද්ද මේ ශීල විසුද්ධිය කිව්වේ මොකද්ද ශීල විසුද්ධිය කියලා කිව්වේ දැන් ශීල විසුද්ධිය කිව්වේ දැන් භාවනාවක් කරනකොට ශීලයේ පිහිටන්න ඕන නැත්නම් අපිට මේ භාවනයේ අරමුණේ සිත පවත්වා ගන්න බැරුව යනවා එතකොට මේකෙදි මොකද්ද දැන් අපිට ඒකට එතකොට දෙකකට බෙදා ගන්න වෙනවා ගිහි සහ පැවිදි විදියට දෙකකට බෙදා ගන්න එතකොට ගිහියන්ට නම් මොකද්ද ශීලය ශීල විසුද්ධිය මොකද්ද පංච ශීලයේ පිහිටවීම පංචලි ශීලයේ පිහිටවීම තමයි ගිහියන්ට නම් ශීල විසුද්ධිය පැවිද්දන්ට නම් චතු පාරිශුද්ධ ශීලය පැවිද්දන්ට නම් එතකොට අපි ඒක සාකච්ඡා කළා ඊට පස්සේ චිත්ත විසුද්ධිය ඊට පස්සේ ශීල විසුද්ධිය ඇති කරගෙන නැත්නම් පංච දැන් අපි කියන්න නම් පංච සීලයේ පිහිටවාගෙන පංච සීලය
සිල් අරගෙන ඒ සිහිතේ සීලේ පිහිටවලා ඊට පස්සේ චිත්ත විසුද්ධිය මොකද්ද චිත්ත විසුද්ධිය කිව්වේ නීවරණ ධර්ම නීවරණ ධර්ම ටික යටපත් කිරීම එතකොට නීවරණ ධර්ම යටපත් කිරීම කියලා කිව්වේ මොකද්ද 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 වෙන්න ඕන අපි උපදවා ගන්න ඕන පටිභාග නිමිත්ත නේද පටිභාග නිමිත්ත දැන් පටිභාග නිමිත්ත ඉපදෙන්නේ කොතනින්දද මතුවෙන්නේ පටිභාග නිමිත්තේ කොතෙන්දද මතුවෙන්නේ අපි කව භාවනාවේ අවස්ථා කීයක් තියෙනවද තුනයි අවස්ථා තුනයි භාවනාවේ අවස්ථා තුනයි මොකද තුන පරිකර්ම භාවනාවයි උපචාර භාවනාවයි අර්පණා භාවනාවයි භාවනා තුන පරිකර්ම උපචාර අර්පණා එතකොට පරිකර්ම භාවනාවේදී එතකොට අපි මේක පරිකර්මන පරිකර්මද කියලා දැනගන්නේ කොහොමද ඒකේ නිමිති දෙකක් අපි ගැන සාකච්ඡා කරා මොකද්ද නිමිති දෙක පරිකර්ම නිමිත්තයි උග්ඝහ නිමිත්තයි පරිකර්ම නිමිත්තයි උග්ඝහ නිමිත්තයි දැන් අපි අපි මූල භාවනාව මූලික භාවනාව විදියට අපි දන්නවා ආනාපාන සති භාවනාව තමයි අපි මූල කර්මස්ථාන විදියට අපි ගන්නෙ. ඒතර ඒකෙදි නම් මොකද්ද මේ මොකද්ද අපි මේක තවදුරටත් සාකච්ඡා කරා ඉරිදා පැවැත්වෙන අපේ ප්‍රායෝගික භාවනා පන්තියේදී ඒකෙදි මොකද්ද එතකොට පරිකර්ම භාවනාව කිව්වේ. පරිකර්ම නිමිත්ත කිව්වේ මොකද්ද? පරිකර්ම නිමිත්ත කියලා කිව්වේ අපි දුමාරයක් වගේ අපි දැන් අපේ අරමුණ පිහිටවනවා අපි නාසිකාග්‍රය නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙහි පිහිටෙව්වාම යම් අවස්ථාවකදී අපිට දුමාරයක් වගේ දුමක් වගේ නිකන් අපහැදිලි ඒතරම් දීප්තිමත් නැති දුමාරයක් මැදි දෙයක් අපිට පේනවා අන්න ඒ අවස්ථාව තමයි පරිකර්ම නිමිත්ත කියලා අපි සාකච්ඡා කරා පරිකර්ම නිමිත්ත තවදුරටත් ඒ සමාධිය දියුණු වෙනකොට ඒක අර පුළුන් ඊට වඩා දීප්තිමත්ව පුළුන් වගේ ටිකක් සෙලවෙමින් චංචල අවස්ථාවක් අපිට ඇති වෙනවා සමාධිය තවදුරටත් දියුණු වී දියුණු අවස්ථාවේදී පුළුන් වගේ වලාකුළු වගේ පුළුන් වගේ පාවෙන පුළුන් පාවීමක් වගේ වලාකුළු පාවීමක් වගේ අවස්ථාවක් අපිට පේනවා අන්න ඒක මොකද්ද උග්ඝහ නිමිත්ත ඒක උග්ඝහ නිමිත්ත තර තාමත් චිත්ත විසුද්ධියේ ආවද තාමත් චිත්ත විසුද්ධියටපත් උනේ නැහැ මොකද තාමත් නීවරණේ නෝ ඒකනේ චංචලයනේ අපි හරියට අරමුණ ගන්න බෑ අරමුණෙන් නැහැ දරේ කියන්නේ තාමත් නීවරණ ඇතුල් වෙනවා ගහවන අරමුණේ පවත්වාගෙන යන්න බෑ ඒතර තවදුරටත් අපි සමාධිය පිහිටවා ගන්න තවදුරටත් දියුණු කරනකොට ඔන්න මතු වෙනවා පටිභාග නිමිත්ත පටිභාග නිමිත්තයි කියලා කියන්නේ සෙලවෙන්නේ නැති ඊටාම දීප්තිමත් නොසෙල් වෙන අරමුණක් පේනවා නැත්තම් අපිට පේන්න ගන්න හොඳ දීප්තිමත් ස්ථිර අවස්ථාවක් එනවා ඒකේ අපිට මුලදි මතු වෙනකොට අපිට අපි සමහර අය අත්දැකීම් ඇති නැතිවිවි ඇතිවිවි නැතිවිවි ඇතිවිවි නැතිවි යනවා ඒක තවදුරටත් අපිට අපි වශීභාවයට පත් කරගෙන ඒකේ කාලය එන්න එන්න ඒක පිටවා ගන්න ඉන්න කාලය ටික ටික ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගන්න අවශ්‍ය වෙනවා අන්න එහෙම වැඩි කර ගන්නකොට අන්න ඒක ඒකේ අපි පිටවලා ඉන්නවද අන්න ඒ වෙලාවේ මොකද අන්න ඒ වෙලාවේ චිත්ත විසුද්ධියට පත් වෙනවා මොකද ඒ වෙලාවේ වෙනත් නීවරණ ඇතුල් වෙන්න බෑ දැන් නීවරණ කිව්වම කෙලෙස් කෙලස් ගත්තාම ගොඩාක් කෙලස් තියෙනවා අපි දන්න 1500ක් විදිහට අපි මේක විස්තරණය කරලා සාකච්ඡා කරොත් අපිට කතා කරන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් භාවනා යෝගියෙකුට යෝගාවචරයෙකුට අර භාවනා කරන්න එන අරමුණ අරමුණක් එන වෙලා වෙනකොටම අපිට ලොකු බොහෝ ප්‍රමාණයක් කෙලස් නැති වෙලා භාවනාවක් කරන්න කියලා හිතෙනකොටම ලොකු ප්‍රමාණයකින් කෙලස් අර ලොකු ඕලාරික තා විශාල වශයෙන් එන මේ කෙලස් නැති වෙලා තියෙනවා. ඒතර නමුත් මේ භාවනා අරමුණේදී අපිට කෙලස් අපේ සිතට මතුවෙනවා. ඒවා තමයි එයින්
මූලික කීයද තියෙනවද අපිට භාවනාවට බාධා කරන කීයක් තියෙනවද පහක් තියෙනවා ඒවා තමයි පංච නීවරණ කියලා කියන්නේ ඒකද යෝගාවචරයට එන්නේ ඒවා එතකොට ඒ පහ මොනවද කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා අවිද්‍යාව කියන එකත් ඒකත් එකකුත් තියෙනවා අපි මේ අවස්ථාවේදී පංච නීවරණ කියලා කතා කරන්නේ එතකොට පහයි එතකොට යෝගාවචරයට මෙන්න මේ පහ තමයි ඊතා සියුම් මට්ටමේ ඒවා මේවා අපිට හරියට අඳුර ගන්නවත් බෑ මේවා තියෙනවද කියලා ඉතින් සියුම් මට්ටමේ ඒවා මේවා විල බාධා කරනවා එතකොට අපි පටිභාග පටිභාග නිමිත්ත හරියට පටිභාග නිමිත්ත අරමුණු කරාද ඒක හරියට ඒකේ ඒ අරමුණේ ඉන්නවද ඒ අවස්ථාවේදී මේ නීවරණ වලට එන්න පුළුවන්ද බෑ එතකොට පටිභාග නිමිත්තේ නොසෙල්වි අපිට ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ චිත්ත විසුද්ධියටපත් වුණා මොන චිත්ත විසුද්ධිය තාව හරිනේ මොන සීල විසුද්ධිය පීඨව ගත්තා අපි පන්සිල් සමාදන් වීමෙන් ඊළාට පටිභාග නිමිත්ත නිමිත්තේ සිත පැවැත්වීමෙන් මොකද කරගත්තේ චිත්ත විසුද්ධියට පත් කරගත්ත ඔන්න දැන් අඩිතාලම හරි ඔන්න දැන් ගේ ඉදි කරගන්න තමයි දැන් තියෙන්නේ ඔන්න අඩිතාලම හරි පැහැදිලිනේ එතෙන්ට නගම ඔන්න පැහැදිලි දැන් අඩිතාලම හරි එතනින් එහාට දැන් ගේ නිවස ඉදි කිරීම තමයි දැන් ඔන්න තියෙන්නේ එතනින් එහාට මොකද තියෙන්නේ දෘෂ්ටි විසුද්ධිය නේද ඊළඟට ඊළඟ එක දෘෂ්ටි විසුද්ධිය ඔන්න අපි ඔන්න නිවස ඉහළට ඉදි කරන්න හදන්න දෘෂ්ටි විසුද්ධියේදී අපි කිව්වා අර ලක්ෂණ රස ප්‍රත්‍යුපස්ථානය සහ පදස්ථානය කියලා ඕනම පරමාර්ථ ධර්මයේ ලක්ෂණ හතරක් විදිහට අපි කතා කරනවා කියලා අපි ඒ කාරණා ටික ඉගෙන ගත්තා ඊට පස්සේ ඒ හතරෙන් සාකච්ඡා කරා ඊට පස්සේ ඒකද ඔය කියන්නේ මේ දෘෂ්ටි විසුද්ධියනේ ලක්ෂණ හතර ඕ දැන් ලක්ෂණ හතර යනු ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාව දැන් ලක්ෂණයක් කියලා කියන්නේ ලක්ෂණ රස දැන් ඕනම පරමාර්ථ ධර්මයක දැන් අපි හිතමු දැන් ඕනම දෙයක නිකන් පිටින් අදහසක් තියෙනවා බැලුවහම ඊට ඒක විතරක් මදිනේ ඊට වඩා ඒකේ තියෙන ලක්ෂණ ටිකක් يعني ඒක ගැන අපිට අවබෝධයක් ලබා ගන්නවා. ඒතර පරමාර්ථ ධර්මයක් ගත්තහම ඒ පරමාර්ථ ධර්මයක ගැඹුරු අවබෝධයක් ලබා ගන්න නම් අපි මෙන්න මේ කාරණා ඒ පරමාර්ථ ධර්මයේ මෙන්න මේ කාරණා හතර ගැන දැනගන්න ඕන. මොන කාරණා හතරද? ලක්ෂණ රස ප්‍රත්‍යපස්ථානේ ප්‍රත්‍යපස් කියන්නේ පච්චුපට්ඨානේ කිව්වත් හරි පච්චුපට්ඨ අපිට මුලදී මුල ගැහුණ පච්චුපට්ඨානේ සහ පදස්ථානේ එතකොට මෙන්න මේ කාරණා හත එතකොට ලක්ෂණය කියලා කිව්වේ ඒ ධර්මයේ ස්වභාවය මොකද්ද ස්වභාවය කියන එක තමයි මේ ලක්ෂණය කියලා කිව්වේ ඊළඟට අපි උපමාවක් දීලා තියෙනවා අපි ඒක බලමු මොකද්ද කියලා ඊළඟට රසය කිව්වේ මොකද්ද ඒකේ කෘත්‍යය ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍යය සහ සම්පත්තිය ඒ පරමාර්ථ ධර්මයේ කෘත්‍යයක් තියෙනෝනේ දැන් අපි ඕනම එකකට කෘත්‍යයක් තියෙනවා කතා කරා පරමාර්ථ ධර්ම ඔක්කොම කීයක් තියෙනවද පරමාර්ථ ධර්ම වර්ග වශයෙන් හතරයි වර්ග වශයෙන් හතරයි ප්‍රමාණ වශයෙන් නම් සිත කිව්වේ ඒක පරමාර්ථ ධර්මයක් ඒක වර්ග වශයෙන් කීයක් තියෙනවද 89ක් තිබුණා ඊට පස්සේ චෛතසික වශයෙන් කීයක් තිබුණද වර්ග වශයෙන් 52ක් තිබුණා රූප වර්ග වශයෙන් කීයක් තිබුණද 28ක් තියෙනවා නිවන නිර්වාණය එකයි නිර්වාණය එකයි ඔක්කොම කීයද 170ක් පරමාර්ථ ධර්ම 170ක් තියෙනවා ඕක වෙනම ගත්තා එතකොට සමහරලාට සිත අරමුණු ගැනීම කෘත්‍යයන් වශයෙන් එකක් කියලා ගන්නත් පුළුවා. මොකද සිතේ කෘත්‍ය මොකද්ද? අරමුණු ගැනීම තමයි සිතේ කෘත්‍යය. ඒතකොට ඔක්කොම සිත් කාණේ අරමුණු ගැනීම විතරයි කරන්නේ. ඒතකොට එහෙම කියලා ගත්තොත් සිත එකක් කියලා ගන්න අවස්ථාවක් අපි තියෙනවා. දැන් සමහර තැනක තිබුණොත් සිත කියලා කියන්නේ එකක් කියලා පරමාර්ථ ධර්මයක් කියලා තිබුණොත් ඒකත් වැරදි නෑ. නිවැරදි.
एक वर्ग वशेन असुनामयक हिम एक अवस्था आदि मेवा विस्तर करना आती है हिम एकाक्य किऊना किला तेतन वेरदी ने इतोट एक कृत्य सह इलाट अभी दर मे चैतसिक पनास देखा ये पनास देखने वेन वेन कृत्यांतिन भाव अभी दाँ अभी गिन गत्तकाली ये विधियट अन्य कृत्य सह संपत्ति इक शक्ति एक परमात्म विविध शक्ति इंतीन ये शक्ति अब ये कथाक शक्ति कथाक पट्टाने पट्टाने अभी कथाक तवाद शिवम पट्टे मे 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 परमात्म तीन विविध विविध शक्ति एवं समहार इकम परमात्म शक्ति तवाद विविध कीपे अक्तीन मतकने तमी गेमुरट गी नये नम मूलिकवशंग तवाद शक्ति भाव अभी गंगे उदाहरण अभी इतने मे फैन अक्कील गुको मे मे वगे फैन अगत्म मेके शक्ति तीन एक अक्कील की अन्न बेद मूलिक फल प्रधानम शक्ति कद मेके लियवीम लियवीम के लिवीम के शक्ति तीन मेके अमतरव ताम कदकूलवा मेकिंग समलाट अवश्यना तट्टुअल सद्या उपदूल अब अवश्यता मोखर सद्या उपदन आने शक्ति मेके तीयन ये शक्ति मेके तीयन लेखर बरक्ति अने पुलगेनवना अभी मेकट बरक्ति अन्न बरक्ति मे शक्ति मेके तीयन मे हुलगेन मेक पावचिकुलव लेवागे परमात् धर्म क्रीमेदी अभी मे अर रूप्या मिधी मेदी शक्ति अपीट होना एरल पेन उन्न शक्ति अपीट होना ये इक पाचिक रहा तवा शक्ति अम्मीदी अन्वागे इक परमार्थ गहमत शिव मट्टे तवा शक्ति अभी ये मट्टम इतना शिव मट्टमे अभी कथाकर पट्टाने पट्टाने अभी कथाकर तव दुट तीसरा अभी गेमुट कथाकर अन्वागे मे रसे किए एक कृत्या एक संपत्तिया ये परमात धर्म तीन कृत्या संपत्तिया इलाट प्रत्युपस्थाने के लिए तंग पचुपट्टाने के लिए मुखद वेटहेन वेटहेन आकार योगावच वेटहेन आकार योगावचर दें बला परमात दिहा बला मुखर्द बला भावनावसंद भाव बला भावनावसंद बला यथा अवबोधे लागन शीघ्र इकलास्करण समते समते तम इकलास्करण का समाधि वड़ा दिते मे मुखद विदर्शन यथा अवबोधे लागन तला परमात दिहा बला परमात दिहा बला मे लो विश्व तीन सत्य अवबोधक सत्य अवबोधक सत्य एक बला कुहमद एतम तीन मुखादेट एक स्यूमलेस बला बलवट पश्चिमा सत्य वटे अन्े सत्य वटहागनी तमाय बला इतना ये बलन कोट वेटहीन आकार अन्े वेटहीन आकार मुखादे पच्चुपस्ता अन्े परमार्थ दिहा बलनवा बलन पुट इक वेटहीन आकार अतीर अन्े आकार पच्चुपस्ताने की पच्चुपट्टाने की इट पस पदस्थाने पदट्टाने की कीन पदस्थाने पदट्टाने पाली पदट्टाने इट पस ये परमात धर्मे अतिवीमे प्रधान ऊद प्रकट ऊद हेतु पदस्थाने कीन लवे समीप हेतु किल की अन्ना हेतु एक अतिवे अतिवन हेतु अपेन्नोने द हेतु फलदहमने अभी मे हदा मे मे इगनगाने अभी नेद हेतु फलदहम अतिवीम पिलिमदतमे अभी बलान तोकोट दैन ए परमार्थ धर्मे अतिवेन्ने अतिवने मुकद्द हेतु मोकिंद इपदुने द अतिवीमट हेतुव मुकद्द हेतुव उत्पत्तियट हेतुव इत हेतु बहु प्रमाण हितागनीतागन हई अभी मिथिंद बला मुखाद समीपम हेतु समीपम हेतु क्या ईलंग पीवर इतराय एकगन हितुत्म एक मेक निशा तवट हे तव हाट की तव हेतु मेकट हेतु अरकल की अन्ना पुलवांग उन्ना हई अभी मिथिंद बला मुखाद समीपम हेतु मे लंगिम्मतीनेक हिम
දුරට 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 ගියොත් මේක ඉවරයක් නැහැ හේතු බලන්න අපිට අනන්ත ප්‍රමාණයක් තියෙන හේතු එහෙම අපි බලන්නේ නැහැ මොකද බලන්නේ සමීපම හේතුව සමීපම හේතුව කිව්වේ පදස්ථානය නැත්නම් පදට්ටානි මේ ටික තමයි එතකොට අපි හැම පරමාර්ථ දන්කම මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න ඒ පරමාර්ථ දිහා ඒකේ ලක්ෂණ වශයෙන් වටහා ගන්නවා ඒකේ රස වශයෙන් වටහා ගන්නවා ඒකේ පත්‍යපස්ථානය විදියට වටහා ගන්න නැත්නම් පච්චුපට්ඨානය විදියට වටහා ගන්නවා නැත්නම් ඒ වගේම පදට්ඨානය විදියට නැත්නම් පදස්ථානය විදියට වටහා ගන්නවා. ඒ කියන්නේ ඒකේ පරමාර්ථයන්නේ ස්වභාවය පරමාර්ථ ධම්මේ කෘත්‍ය සහ සම්පත්තිය වශයෙන් පරමාර්ථ ධර්මයේ වැටහෙන ආකාරය සහ යෝගාවචරයාට වැටහෙන ආකාරය සහ සමීපම හේතුව විදියට අපි මේ පරමාර්ථ දිහා බලනවා. එතකොට ඒ බලන්නේ මොකටද? දෘෂ්ටි විසුද්ධිය ඇති කරගන්න. නැත්තම් එතන එහෙම බැලුවහම ඒ පරමාර්ථ ධර්මය ගැන නිවැරදි අවබෝධයක් ලැබෙනෝ නේද? එතකොට නිවැරදි අවබෝධයෙන් සම්‍යක් දෘෂ්ටි ඇති වෙනවා. සම්මා දෘෂ්ටි ඇති වෙනවයි කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මිත්‍යා දෘෂ්ටියට කියන තවර්ණමත් තමයි දෘෂ්ටි. අනේ දෘෂ්ටිය නැති වුණා. දෘෂ්ටි නැති වුණා කියන්නේ මොකද්ද? විසුද්ධ වුණා. සුද්ධ තවත් වැඩි ආකාරයකින් නෑ ඉහළ ආකාරයකින් සුද්ධ සුද්ධ වුණා. ඒක තමයි විසුද්ධිය කියලා කියන්නේ. නේද? පැහැදිලි නේ? සාවි නෑ ඉදානේ. මේ ටික කරලා දියාවේ නැහනේ. හරි. ඒකට දැන් මේකට උපමාවක් දීලා තියෙනවා මොකද්ද ගින්දර. ගින්දරේ දැන් මෙන්න මේ කාරණා හතර. ඒ කියන්නේ මොකද්ද ලක්ෂණ රස පත්‍විපස්ථානය සහ පදස්ථානය කියන කාරණා හතර. හතර පිළිබඳව ගින්න උපමා කරගෙන මෙන්න අපිට කියලා දෙනවා. මේ කාරණාවෙන් ලක්ෂණය ගින්නේ උෂ්ණ ස්වභාවය. දැන් ඒකේ ස්වභාවය දැන් ගින්නේ ස්වභාවය මොකද්ද? උෂ්ණ උෂ්ණ ස්වභාවය. ඒකේ රසය තමයි දිලිසෙන ස්වභාවය. රසය මොකද්ද? දිලිසෙන ස්වභාවය. ඊළඟට ප්‍රත්‍යපස්ථානය මොකද්ද? දුම ඇති කරන ස්වභාවය. ප්‍රත්‍යපස්ථානය කියලා කියන්නේ එතෙන්දී වැටහෙන ආකාරය. නැත්තම් ඒකේ ඵලය කියලා කියන්නත් පුළුවන්. ඵලය. ඵලය කියලා ගැහුවත් ගත්තත් හරි. වැටහෙන ආකාරයේ ඵලයෙන්නේ අපිට වැටහෙන්නේ ඒක නිසා තමයි වැටහෙන ආකාරය හෝ යෝගාවචරයට වැටහෙන ආකාරය හෝ ඵලය කියලා ගන්නත් පුළුවන්. කෘත්‍ය නිසා ඇති වෙන ඵලය. එහෙම ගන්නත් එහෙම කිව්වත් හරි. ඒතකොට මේ ගින්නෙන් නැති වෙන ඵලය මොකද්ද? දුම. ඊට පස්සේ පදස්ථානය ගින්න ඇති කරන දරමෙන් දැන් ආසන්නම හේතුව දරනේ ගින්න ඇති උනේ දරේ දර තමයි ආසන්නම හේතුව ඒක නිසා දර තමයි පදස්ථානය හරි එතකොට ඒ විදිහට අපිට තවදුරටත් මේ පරමාර්ථ ධර්ම ගැන හොඳ අවබෝධයක් ලැබෙනකොට මේ හරියට මේක හරි මේ කාරණා ගැන හොඳ අවබෝධයක් ලැබෙයි දැනට යම් මට්ටමක වැටහීමක් අපිට තියෙනවා. එතකොට ඒ තමයි අපි දෘෂ්ටි විසුද්ධියේදී කතා මේ ඉගෙන ගත්තේ ඒ ටික. ඊට පස්සේ මේකෙදී අපි ඊට පස්සේ දෘෂ්ටි විසුද්ධියේදී අර මේ පරමාර්ථ ධර්ම ගැන අපි මෙනෙහි කරා දැන් අපි කිව්ව ඒකේ මේ අර දැන් නාම සහ රූපවල වෙනස්කම් මොනවද කියලා අපි අඳුරගත්තා. දැන් නාම කියලා කිව්වේ ඒ අරමුණට නැමී ඇති වෙන ස්වභාවයක් තියෙනවා. රූපවල එහෙම ස්වභාවයක් නැහැ. ඊට පස්සේ තවත් එකක් ඉගෙන ගත්තා අපි. රූපවල තියෙනවා අර රුප්පණ ස්වභාවයක්. රුප්පණය වෙන ස්වභාවයක් තියෙනවා. නාමවල රුප්පණ ස්වභාවයක් නැහැ. රුප්පණය වෙනවා කියලා කිව්වේ උෂ්ණ සීත තත්ත්ව අනුව වෙනස් වෙන ස්වභාවයක් තියෙන රූපවලට නාමවලට ඒක නැහැ. ඒතර ඒ ආකාරයෙන් අපි දෘෂ්ටි මේ නාම රූප ගැන අපි අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කර ගැනීම මොකද සිද්ධ වුනේ? දෘෂ්ටි විසුද්ධිය ඇති වුණා. ඒක තමයි අපි දෘෂ්ටි විසුද්ධියේදී සාකච්ඡා කරේ. අපි ඒකෙදී අර ගිය සතිය අපි කිව්වා අපිට
අර මොනවද මේ අපි ඒක මතක් කරගමු කියලා කිව්වා මොකද්ද මතකද මෙතෙන්දි කිව්වා මේ මොකද්ද අපි ගිය සතියේ කතා කරමු කියලා මොකද්ද කිව්වේ මතකද ඔව් නෑ නියත මිත්‍යා දෘෂ්ටි කියන නේද නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා අපි අඳුරගත්තා මේ මේ සාකච්ඡා කරමු කියලා සාකච්ඡා කරගත්තා අන්න ඒකත් අපි මතක් කරගෙන යමු නියත මිත්‍යා දෘෂ්ටි මේ පිළිබඳව යම් තොරතුරු ටිකක් තියෙනවා බෞද්ධයාගේ අත්පොතේ එතකොට අපි මිත්‍යා දෘෂ්ටිය ගැන පොඩ්ඩක් මතක් කරගනිමු නියත මිත්‍යා දෘෂ්ටිය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ එතකොට ඇත්තටම පොඩ්ඩක් ඒක මතක් කරගෙන අපිට ගිය පාර පොඩ්ඩක් සාකච්ඡා කරා මදි මිත්‍යා දෘෂ්ටි එතකොට ඒකේ මූලිකම සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය දෙකක් තියෙනවනේ එතකොට මිත්‍යා දෘෂ්ටි ගත්තාම ඒකේ මූලික තියෙනවා අපිට දෙකකට බෙදාන බෙදුවාම උච්ඡේද දෘෂ්ටිය සහ සාස්වත දෘෂ්ටිය කියලා අපි ආකාර දෙකකට බෙදෙනවා. එහෙම විදිහකට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද මේ උච්ඡේද දෘෂ්ටිය කියලා කිව්වේ? ඒක ඇත්තටම රූපය මුල් කොටගෙන ඇති භෞතික වාදයක්. දැන් මූලිකව උච්ඡේද දෘෂ්ටිය එන්නේ භෞතික වාදයක් විදිහට රූප ටික මුල් කරගෙන තමයි එන්නේ. මුල් කරගෙන එන්නේ එතන තියෙන නාමය ගැන නාමය ගැන කියවෙන්නේ නැහැ. නැතුව ගන්නා අතිවන්නා කවුරු හරි පුද්ගලෙක් රූප ගැන විතරක් දැනගෙන යම් දෘෂ්ටිගත වෙනවද ඒවා උච්ඡේද දෘෂ්ටි වෙනවා. ඒවා භෞතිකවාදී. එතකොට සාස්වත කියන්නේ ඊට වඩා වෙනස්. දැන් ওই දෙකේ වෙනස මොකද්ද? උච්ඡේද කියලා කිව්වේ මොකද්ද? උච්ඡේද කියලා කිව්වේ මේ භවයෙන් ඉවරයි. එතනින් එහාට ඊළඟ භවයක් ගැන එහෙම භවයක් තියෙන බව කියවෙන්නේ නැහැ කි. ශාස්ත්‍රත කිව්වේ සදාකාලිකයි. සදාකාලිකයි ඒක නැති වෙන්නේ නැතුව හැමදාම තියෙනවා කියන එක තමයි ශාස්ත්‍රත කියලා කිව්වේ. එතට නියමාකාරයේ උච්ඡේද නිවැරදිද? නැහැ. උච්ඡේදත් වැරදි ශාස්ත්‍රතත් වැරදි. දැන් කෙනෙක් උච්ඡේද දෘෂ්ටි ඉන්නවයි කියලා නේද? ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. කෙනෙක් ශාස්ත්‍රත දෘෂ්ටි ඉන්නව නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. හරිද? ඒ දෙකම වැරදි. එතකොට ආයෙත් අපි දෙහිකට බෙදෙනවා මේ දෘෂ්ටි ආයෙත් බලන්න මේ දෙහිකට බෙදෙනවා මහා සාවද්ද්‍ය සහ අල්ප සාවද්ද්‍ය කියලා දෙහිකට බෙදෙනවා. නැත්තම් කර්මපත සහ කර්ම. දැන් මහා සාවද්ද්‍ය අකුසල කර්ම වලින් එන්නේ මොකද්ද? කර්මපත. මොකද්ද කර්මපත කියන එකේ තේරුම? ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති දෙකම ලැබෙනවා මහා සාවාද්‍ය වල. ඒ කියන්නේ නැවත භවයක ඉපදීමේ ශක්තිය ගැබ් වෙලා තියෙනවා ඒකේ. අලුත් භවයක් ඇති කිරීම සඳහා ඇති කරන්න පුළුවන්. හැබැයි කර්ම කියන කේවයි නැත්තම් අල්ප සාවාද්‍ය කියලා කියන කර්ම වල ඒකේ ප්‍රවෘත්ති විපාක විතරයි දෙන්නේ ප්‍රතිසන්දි විපාක දෙන්න බැහැ. ඒ දෙක තමයි වෙනස. ඒ විදිහටත් අපිට දෙහිකට බෙදන්න පුළුවන්. එතකොට දෘෂ්ටියෙන් ගත්තහම කර්මපත වෙන්නේ මොකද්ද? මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිය. දැන් අපි දන්නෝනේ දැන් කර්ම වලින් භයානකම කර්ම මොනවද? ආනන්තරීය පාප කර්ම පහ නේද? ආනන්තරීය පාප කර්ම පහ. එතකොට ඒ පහ මොනවද? මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේගේ ලේසලවීම, රහතන් වහන්සේගේ ඝාතනය, රහතන් වහන්සේ ඝාතනය, බුදුන්ගේ ලේසලවීම, සංඝ වේදය. ඔය පහනේ. ඔය පහ. එතකොට ඔයටත් වඩා දරුණුයි මිත්‍යා නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියට ඇත්තටම වැටෙන්නේ දෘෂ්ටි තුනක්. ඒ දෘෂ්ටි තුන තමයි නාස්තික දෘෂ්ටියයි අහේතුක දෘෂ්ටියයි අක්‍රීය දෘෂ්ටියයි.
मे तुन अभी दाने बुद्ध काले हितिया षास्त्रुवल किला शास्त्रून हय दिने हितिया एतमाय कौद पूर्ण कश्यप अभी मुलिंद पूर्ण कश्यप अजि अजित केशकंबल इलाट पूर्ण कश्यप अजित केशकंबल मक्कली गोसाल पकुद कच्चायन संजय बेल्लाट्टिपुत्त इला निघंटनाथपुत्त हय हय दिन ये हय दिन आगे अरे फलवीन तुंदेन तमाय मे नियत मिथ्या दुष्टि गेन्नी नियत दुष्टि अद पूर्ण कश्यप दिखे अक्रिय दुष्टि पूर्ण कश्यप की अक्रिय दुष्टि अभी हेमंद कथाकर मैं फलवनी पूर्ण कश्यप पूर्ण कश्यप की मुखद कि बल अभी इटे मत अखर गिया पूर्ण कश्यप की कुशल अकुशल कुशल अकुशल किया क्रिया कियला अतर वेन साक्त क्रियावग्गत्ता कुशलया अकुशलया कियला हेम ये अतरे वेन साक्ने कीर्तम होगी एवाय विपाक कुशलया कियल काकने कुशलया अकुशलया क्रियावकुला हेम विनास्कमाकने हेम एक वगे ओकोम एवगे एक विपाक विपाक नहीं एक अक्रिय अक्रिय के लिए एक क्रियावक पमना इस अक्रिय विपाक विपाक नीसा अक्रिय के लिए हुआ मेके विस्तरे की अभी डील बल तमा विसीम पौकरना हटद अनुणवा पौकरना हटद अनुंगे अत्प आदि सिंधिन्नाऊ तेनताटद सिंधवन्नाऊ तेनता हटद मे आकार तमंग तमंकरा तम अनुकुट कियला पौकराट पौहो पिंकरा कियला एक विनसाने कीलतम किया अन्नकट की हुआ आक्रम बहु विस्तर दिए नडिपूर्व विस्तर उन्ना मे बौद्ध्यागे अत्पोते दिए नवा बौद्ध्यागे अत्पोते दिए नवा विस्तर कियवाण मंगुटा विस्तर करने विलावया निशा अक्रिय दुष्टि एक हेत्ता हे पिटुवे तीयन अक्रिय दुष्टि एक खियान कौद पूर्ण कश्यप एक नियत मिथ्या दुष्टिया इलंगट देवनी एक तमाय देवनी पुद्गल तमाय शास्त्रुवरया अजित केशकंबल अजित केशकंबल कियाने नास्तिक दुष्टि अगेन केशकंबल की लगे केस्वलिंग हदागत्त एंदुमगिन तमाय म्या एंदुगिनी ने केस्वलिंग हदागत्त एंदुमा एक तमाय केशकंबल की लगे कियाने म्याट एतकोट या किया मुखद अर मेक भौतिकवाद विदिरा कियनवा भौतिकवाद विदिरा कियनवा सीलम जीवीन जीवित मनुष्य सीलम जीवित मरणीन केलवेर विनवा कम फल कर्मयाज्ञ फलयाज्ञ पिंपाउ ने मिलव परलोकील काकने क्या मिलव एकाय परलोक अहिमे काकने पिंपाउ गिल कर्म फल गिलेकूत नैन एकट कियन व नास्तिक दुष्टि गिर मे किया अदि अजित केश कांबल मेका मुखाद नियत मिथ्या दुष्टिया इलग इलग दृष्टियत में अहेतुक दुष्टि अहेतुक दुष्टि किया मक्कली गोसाल गोसाल की लगी हुए मे गोसाल गोसाल की लगी हुए मे उपदील दिए गव गव हलक तमाय इपदील दिए एक निशा तमें गोसाल उन्हें गव हालक ना कि हम बता कि उन्होंने तो कट गव आजीव की इनके लगिया ने मैंने मे अहेतुक दुष्टि धरना मे ए मे मक्कली गोसालगे श्रावको इधर ओहुकिया मुखद दैवयानुगतमें अहेतुकाय हेतुक नतुतमय सियाल सिद्धुवे अहेतुकाय दैवयानुगतमय सियाल सिद्धुवन भाव पवसाय खवर उत्साह की उगद ये विनास्कल नुह की भाव ओगी अदहसाय वस्त्रधरा निन्न या अचेलकाय अचेल वस्त्रधरा नुन नतुतमय
අචේලක අර අතන එතන කිව්ව අර අක්‍රීය දෘෂ්ටිය දරන පූර්ණ කස්සපත් අචේලකයි අඳුන් දරන්නේ අඳුන් අඳින්නේ එතකොට ඔහු කියන්නේ සත්‍යයන්ගේ කෙලසීමකට හේතුවකුත් නැහැ සත්‍යයන්ගේ ශුද්ධියට විසුද්ධියට හේතුවකුත් නැහැ එහෙම හේතුවක් නැහැ එයා කියන්නේ කල්ප ඕනම කෙනෙක් ගත්තාම කල්ප 84000ක් ජීවත් වෙලා නැති වෙලා යනවා ඒක දෛවයක් කරන යම් කලින් ලියවුණු කලින් එයාගේ යම් තත්ත්වයක් නිසා ලියවුණු එකට කියන්නේ අපි දෛවය කියලා ඒ දෛවය අනුව සිද්ධ වෙලියුරෙලා නැති වෙලා යනවා ඉතින් ඉවරයි අන්න ඒකට කියනවා අහේතුක දෘෂ්ටිය කියලා මේක තවදුරටත් මේක විස්තර දින මම විස්තර වලට යන්නේ නැහැ මොකද අපිට කාලය මදි වෙන නිසා ඉතින් ඒක අහේතුක දෘෂ්ටිය ඒක කියන්නේ මක්කලි ගෝසාල ඉතින් පූර්ණ කස්සප කියන්නේ අක්‍රීය දෘෂ්ටිය අදිත කේසගම්බල කියන්නේ නාස්තික දෘෂ්ටිය මක්කලි ගෝසාල කියන්නේ අහේතුක දෘෂ්ටිය ඉතින් මෙන්න මේ දෘෂ්ටි තුන තමයි नियत मिथ्या दृष्टि यम पुद्गले मेन मे नियत मिथ्या दृष्टि या गे मरणय सिद्धुनका या ये दृष्टिये नवना दृष्टिगत वेलती नवना या अनिवार्य अपागत वेनवा निरय उपदेनवा निरय उपदुनाट पश्ये दें अनित्वय आनांतरीय पापकर्म केनपु केनेक्ना या उपदिला कल्पावसाने या गे नवतावतावा एक मिदेन पुलवा ये मिदीमा तीन कलपावसाने अब विनसती है मे नियत मिथ्यादुष्टि इनकेना कलपावसाने एक च्युत उनाट पास्से या विनत्क आयदेन वीर या मेके मिदल आय तनिंगलवीमा नै अनीत पंच आनातरीय पापकर्म करपूट कलपावसाने गलवीम तीयन मे मुद्दे अंट हेम गलवीम को नैक निशा क्वच्चर भयानक धर्म युद्ध किल मे 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 अदहस्सल इन्नाट क्वच्चर भयानक किल तीर्नो नेद अभी अतर हेम इन्नो नेद पिंपाऊ विश्वासक इन्नो ओ ओ එහෙම අය ඉන්නවා. ඉතින් තේරෙනව නේද කොච්චර භයානකයිද කියලා මේ දෘෂ්ටියට වෙන්නේ. ආ එහෙම ඕ එහෙමත් අය ඉන්නවා. ඉතින් ඒ අය කියන්නේ ඒ අය ඒ අගවන් නැහැ කියලා කියන්නේ මෙතන පිම්පව් විශ්වාස කරන්නේ නැහැ කියන එක. හරි. එතකොට අන්න ඒක අපි තව දුරටත් විස්තර ඕනනම් මේ බෞද්ධයාගේ අත්පොත කියවන්නේ ඒකේ තියෙනවා විස්තර ටිකක්. අපි පාඩමට යනවා. इट पास्ते ये दृष्टि विशुद्धि ये कथा करे इलांट कंका वितरणीय विशुद्धि अभी साकच्चा कर अरे सेकहरगान अभी कंका वितरण की वे सेकाय मे 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 हेतुपाल धर्म नेतांग मे के परमार्थ धर्म नेतांग नाम रूप गण अभी सेकयती अन्े सेक नतिकरगानी गणीम तमें मे नाम रूप दिया बालला मेवा उत्पत्ति हेतु उत्पत्ति मेकिंग परमार्थ धर्म्या दन्नवना ये परमार्थ धर्मे इट कलिंग हेकिंग इपदुने किल दन्नवना अन्े परमार्थ धर्मे गे सक नति अन्े विधि अट मे उत्पत्ति हेतून पिलिबंधव मिनह गिरी मत मई कांक्षा वितरण विशुद्ध किल क्यू अभी साकाचाकर हाट साकाचाकर अभी अदपाड़मटेन व तुंसिय विशिहतर पिटुव मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धिय विदर्शन विदर्शन भावनाव दम्मे कीवानी तुंसिय विशिहतर पिटुव विदर्शन भावनाव करगिन यन्नाव योगावचरया हट आलोकादि उपक्लेशन पहलवीमिन मग वेरदिय हकि तेन अतिवन्नेय ए अवस्थावन्नी नियम मार्गिय मेय अमार्गिय मेयै मार्ग 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 किवे मार्ग अमार्ग कियन एक संधि उनहमतमय विसंधि उनहमतमय मार्ग मार्ग वचने दिने देख नोवरदवा देनगन्ना ज्ञाने मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धियाय मार्गे सह अमार्गे देनगनीमे ज्ञाने लबागनीमतमय मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धिय किल किवे प्रत्य सहित नाम रूपयान पिरिसिंद देनगत्ताऊ रोगावचर्या विसिन इदिरियट कलयुत्ते त्रिलक्षण भावनावे
ඔන්න ඊට පස්සේ ත්‍රිලක්ෂණ භාවනාව ඉදිරියට අපි කරගන්නවා. එතකොට ඒ කියන්නේ මාර්ගය අඳුර ගන්නවා. ත්‍රිලක්ෂණ භාවනාව කරනවා කියලා කියන්නේ මාර්ගය අඳුරගත්තා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් ඇත්තියි. ඔන්න සංස්කාරයව ගත්තාම සංස්කාරය කිව්වේ මොනවද? සංස්කාර කිව්වේ මොකද්ද? ප්‍රත්‍යයෙන් හටගත්තයි. නැත්නම් හේතුවෙන් හටගත් දේවල් වලට අපි කියනවා සංස්කාර කියලා. මොනවද සංස්කාර? මොනවද සංස්කාර? චිත්ත චෛතසික රූප නේද? චිත්ත චෛතසික රූප සංස්කාර නේද? සංස්කාර නොවන පරමාර්ථ ධර්මයක් තියෙනවද? සංස්කාර නොවන පරමාර්ථ ධර්ම තියෙනවද? නිවන 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 පරමාර්ථ සංස්කාර ධර්මයක් නොවන පරමාර්ථ ධර්මයක්. ඒතර පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද? වර්ග 4යි. වර්ග 4යි. චිත්ත චෛතසික රූප නිබ්බාන 4යි. හැ 4න් සංස්කාර කීයක් තියෙනවද? 3යි. සංස්කාර 3යි. මේ සංස්කාර නොනේවා එකයි හතරයි. හැබැයි ඔතෙන්දී තව අවස්ථාවකදී අපිට සංස්කාර කියන වචනේ ආවනේ. ඒ කොහේදද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤා. මොකද මේ දෙකක් මෙතන පැටලෙනවා. මොකද උනේ? එතනත් සංස්කාර, මෙතනත් සංස්කාර. ඒ මොකද? ඈ? ඈ? ඔව් කුසල ලකුසල් කියලා ගන්නත් පුළුවන්. ඔව් එතන අර සම්පින්ඩණය වෙල එතන දැන් හේතුවෙන් හටගත්තා කියන එකත් එකෙන් එක සම්පූර්ණ අරගෙන අපි සංස්කාර කියලා එකටත් කියනවා. ඊට අමතරව ඔව් දැන් ඔව් මෙහෙමයි. දැන් අපි කියවනේ මොනවද? චිත්ත චෛතසික රූප නිබ්බාන පරමාර්ථ ධර්ම හතරනේ. දැන් මේ ටිකට ඔක්කොමත් අපි කියනවා සංස්කාර කියලා. සංස්කාර කියලා ඒකේ අර්ථය තමයි හේතුවෙන් සකස් වුණු කියන එක. හරිද? ඊට අමතරව මේ ටික අපි වෙනව බෙදා ගන්නවා කොඩවල් පහකට. නේද? මොකද? රූප, වේදනා, වේදනා සංඥා, සංස්කාර, විඤ්ඤාණ. හරිද? එහෙමත් අපි බෙදා ගන්නවා. එහෙම බෙදා ගත්තාම චිත්ත කියලා කිව්වේ මෙන්න මේ කෑල්ල. හරිද? චෛතසික දෙකකට බෙදෙනවා 1 1 50යි කියලා බෙදා ගන්නවා. බෙදාගෙන එකක් ගන්නව මෙතෙන්ට, එකක් ගන්නව මෙතෙන්ට, ඉතුරු 50 ගන්නව මෙතෙන්ට. හරිද? රූප කියලා එක මෙතෙන්ට ගන්න. හරිද? හයි මේ ටිකම තමයි මේ තියෙන්නේ. මේ ටිකේ මේ කොටසක් අරගෙන අපි ඒකටත් සංස්කාර කියලා කිව්වා. ඒකේ තියෙන්නේ මෙන්න මේ චෛතසික 50 විතරයි. හරිද? හරිද? එතන ඒ ටිකට අපි වෙන විදියට චෛතසික 50 කියලා ගන්නත් පුළුවන්. එතන ඒකේ ප්‍රධානිය කවුද? ප්‍රධානිය කවුද? චෛතසික වල ප්‍රධානිය කවුද? චෛතසික 50ේ ප්‍රධානිය? චේතනාව, චේතනාව. චේතනාව කියන්නේ මොකද්ද? කර්ම. කර්ම කියලා කිව්වෙ මොනවද? ඔව්, කුසල් අකුසල්. කුසල් අකුසල් කියන්නේ මොනවද? පුණ්‍යාවි සංස්කාර, අපුණ්‍යාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර. හරිද? ඒ ඔක්කොගෙම කියවෙන්නේ මේ මේක මේක විස්තර කරන විදිහ තමයි ඔය කියන්නේ. දැන් මෙතෙන්ට චෛතසික 50 කියලා කියන්න පුළුවන්. ඒකෙන් අර ඔක්කොම 50ම අයින් කරලා ඔය 50ම 50ම නැතුව අපි නෝනා චේතනාව විතරක් කියලා කියන්න පුළුවන්. හරිද? චේතනාව කියලා කියන්න සංස්කාර කිව්වේ චේතනාව කියලා කියන්න පුළුවන් ඕනා. චේතනාව නිසානේ පිම්පව් ඇති වෙන්නේ නේද? පිම්පව් ඇති වෙන්නේ චේතනාව නිසා. එතකොට පිම්පව් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම්
एक कुशल लकुशल की पिंपाऊ तमाय कुशल लकुशल कुशल लकुशल की अन्ना पुलवा इक तवत् विस्तरात्मक अभी तव तुनकट कटलगी पुलवा पुण्याभि संस्कार अपुण्याभि संस्कार आनंद्याभि संस्कार की अन्ना पुलवा इतने एक विराय मिथन दिए मिथन में लुक वचने गे लुक कल गे संस्कार हेतु सकस्सुन की अरे अनिच्चावत संकारा तन यदे संस्कार मैंने मे अर्थे मे अर्थे तो वह ये दिन हेतु सका सुनू की अर्थे तो वह तन ये दिन इधर मे 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 मेक तीयन मेक 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 अतुले तीयन हम थवात्तिक कुत्तीयन मेक अतुले गत्ता अनित्ते वत्ते का मेक अत्तीयन पहदवी ने इतकोट एम पी तेरूंगा वेद इतकोट इतना अभी त्रिलक्षण अनीत्य लक्षण दुख लक्षण अनात्म लक्षण संस्कार लक्षण तुनाक इपदीमेन पशु स्थिरव नोपवत्ना भव मिधीयन भव संस्कार अनीत्य लक्षण अन्न इपदीमेन पशु स्थिरव नोपवतीनो स्थिर पावती ने अन्न हेम स्त्री नोपवत्ना भव बिंदीयन भव संस्कार अंगे अनित्य लक्षण बिंदीयन भव नित्य स्थिर पावती नति भव अनित्य लक्षण किल गण अनित्य लक्षण युक्त वन भवीन संस्कार अनित्य मित्र मे संस्कार के मे सियाल्लम मे सियाल्लम चित्त चैतसिक रूप किन सियाल्ल तथा हेतु सकासुनु सियाल्ल अनित्य लक्षण दिए मे मेतन संस्कार की तनित लक्षण तीन एक वितरा मेवैत तीन एक मेक गाने मेतन संस्कार की हर इतकोट स्थिर नो स्थिर नोन एकांतिम बिंदेन संस्कार समूह ममय किया सलकागिन मागेय किया एवाट अलुंकरगिन सिटिन्नाउट ए संस्कार आरक्षा करीम संबंधेन्द बिंदीयन एवा वेन एवा वेनुट अलुत संस्कार अतिकर गनीम संबंधेन्द बोहो वेसेनट सिदुवे संस्कार बिंदीयाम गेन ओहूट नितर बियाग दैति वे संस्कार बिंदीयान एक बांधव ओहूट बियाक कैति वेनवा वेह सा कैति करण बियाक कैति वेनवा वेह सा कैति वेनवा अतिकर दीम वेह सा कैति कर दीम संस्कार स्वभाव ये संस्कार दुख लक्षण लक्षण दुख लक्षण युक्त वन बेवीन संस्कार दुख यो हाँ ये संस्कार बिंदु बिंदी बिंदु बिंदी अन्न निशा स्थिर पावती नति निशा स्थिर पावती नति भव अनित्य लक्षण एम नतिवीम निशा अपीट अतिवीन दुख सह विहेसकर भव दुख लक्षण थोड़ा अनित्य दुख उन्होंने देख तीरण आत्म्याख्य सलकन सलकत हो सलकीय युक्ते स्थिर सारदयाख्य धीर धीर बिंदु बिंदीयन संस्कार ये स्थिर सार स्वभाव नत हाँ न स्थिर सार स्वभाव नह आत्म्याल की आत्म्याल विना नोवन स्थिर पावती देखे आत्म्याल की अनात्मकल की अन्नम स्थिर पावती नति दे स्वभाव तमाय अनात्मकल की तोट हेम स्थिर सार स्वभाव नति भव संस्कार अनात्म लक्षण अनात्म लक्षण युक्त भवीन संस्कार अनात्म मेदन पेटली तुनम तेरुना मिथन में पेन मिथन में कि अनित्य लक्षण आई अनात्म लक्षण आई देखम एक बेटे अनित्य लक्षण की मुखद स्थिर क्या स्थिर पावती नावती न बाबा अनात्म लक्षण की तेगम नहीं स्थिरमति भावने मेतन की बिंदु बिंदी अन भाव संस्कार अंगे स्थिर नोपवात्ना भाव तमाय अनित्य लक्षण अनात्म लक्षण स्थिर सार स्वभाव नति भाव संस्कार अंगे अनात्म लक्षण मेदी पगे मुखाद मेदी वेन सर पेन तेरूंगा पुलवा अनित्य सह अनात्मक दुख लक्षण हरि
දුක්ඛ ලක්ෂණය හරි මොකද අනිත්‍ය බව නිසා ඇතිවන බියත් ඇතිවන වෙහසත් අනිත්‍ය ලක්ෂණ නිසා ඇතිවන බියත් වෙහසත් ඇතිවීම දුක දුක ඇති වෙනෝනේ අපිට නේද කියන්නේ බිනි බිනි යනකොට දුකක් ඇති වෙනවා අන්න ඒක මොකද්ද දුක දුක්ඛ ලක්ෂණ ඒක හරි ඒක තේරෙනවා වැටහෙනවා දැන් මෙතන මේ අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන එක වැටහෙනවද එකක් වගේ නේද වැටහෙන්නේ ඒක නම් මේ වගේ එකක් ඔය කියන්නේ දැන් අපි හිතමු දැන් අන්න අඳුරු කාමරයක් තියෙනවා මේ කාමරයේ අපි පහනක් පත්තු කරනවා පහනක් පත්තු කරනකොට ඇත්තටම කාර්යයන් දෙකක් වෙනෝනේ මොකද්ද එකක් ආලෝකය ලැබෙනවා අනිත් එක මොකද අඳුර නැති වෙනවා ඔතන දෙකක් තියෙනව නේද එකක් වගේ හැබැයි එකක් වගේ වුණාට ඔව් ක්‍රියාවන් දෙකක් වෙනෝනේ ක්‍රියාවන් දෙකක් තියෙනව නේද එකම තැන ක්‍රියාවන් දෙකක් තියෙනවා එකක් තමයි ආලෝකය දුන්නා අනිත් එකෙන් අඳුර නැති වුණා හරිනේ ඒ වගේ මෙන්න මෙතනත් ඒ වගේ දෙකක් තියෙනවා එක ළඟ එක එකට යන දෙකක් තියෙන අන්න අර වගේ තේරුණාද දැන් මොහක හරි ස්ථිර ස්වභාවය ස්ථිරව මොකක් හරි තියෙනවා නම් ඒක කොන් දෙකෙන් වගේ පේන්නේ දැන් ස්ථිරව තියෙන බව නැති ස්ථිරව ඇති බව නැතිවීම එකක් තමයි ඒක තමයි අනිත් අනේ අනාත්ම ලක්ෂණේ ස්ථිරව තියනේ තියෙන්න තියනවයි තියෙන්නේ නැති බව ස්ථිරව තියෙන්නේ නැති බව අනාත්ම ලක්ෂණය නෑ ස්ථිරව තියෙන්නේ නැති ස්ථිරව තිබීම මොකද්ද ආත්ම ලක්ෂණය ස්ථිරව තිබීම මොකද්ද ආත්ම ලක්ෂණය ඒතර ස්ථිරව නැති බව අනාත්ම ලක්ෂණය ස්ථිරව නැති බව අනාත්ම ලක්ෂණය ස්ථිරව තියෙන බව आत्म लक्षण मुखाकारी दिगर्ट में स्थिरवती है ना वना एक मुखाद आत्म लक्षण है ये वाके का मतक क्यों होता मुखाकारी स्थिरवती है ना का किरपैम इस्त्रवती है ना वधने स्थिरवती है ना का तीन होता मुखाकारी मतक क्यों ना का स्थिरवती है ना का निवन है निवन है स्थिर निवन रास्तीरा इधर නැති වෙන්නේ මද මොකක්hari ඔය ආත්ම ලක්ෂණය වගේ එකක් නේ නිවන කිව්වේ ආත්ම ලක්ෂණය වගේ එකක් තේරෙන්නේ නැද්ද දැන් අපිට මේ ආත්ම ලක්ෂණය කියලා කිව්වේ මොකද්ද ආත්ම ලක්ෂණයක් කිව්වේ ස්ථිරවම තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ එහෙම එකක් අපිට උපමාවකට එකම එකයි තියෙන්නේ නිවන විතරයි නිවන වෙනස් වෙනවද නිවන පරණ වෙනවද අතීතයක් තියෙනවද අනාගතය කාලයේ දෙනවද කාලයේ දෙන්නේ නැහැ අතීතයේ අතීතයේ නිවන එකයි වර්තමානයේ නිවන එකයි අනාගතයේ නිවන එකයි කියලා එහෙම එකක් තියෙනවද එහෙම එකක් තියෙනවද නැද්ද නැහැ එහෙම එකක් නැහැ එහෙම එකක් නැහැ එතකොට ස්ථිරව තියෙන්නේ මොකද්ද නිවන විතරයි නිවන නිවන ආත්මයක්ද නැහැ ආත්මයන්නේ ආත්මයේ දෙන්නේ මේ මේ මෙතන මේ කැලේනේ මේ මේ මෙතන තමයි අපි මේ ආත්මය හොයන්නේ. ඔය තියෙන ආත්මය තියෙනවයි කියලා හිතන්නේ නැහැ. මේක මේ කැලේ වෙනම නෙන්නේ මේක. ඉතින් ඇත්තටම නිවනක් කියලා එකක් නැද්ද? තියෙනවා. නිවන කියලා එකක් තියෙනවා. ඒක හිස් තැනක්ද? මුකුත් නැති මුකුත් හිස් තැනක්ද? නිවනක් කියලා එහෙම එකක් නැහැ. නිකන් හිස් බවක් හිස් බවට අපි නිවනේ කියන. එහෙමද? නෑ අපි ඔක කලින් පැහැදිලි කරානේ ඒක හිස් බවක් නෙමෙයි කියලා බව අපි පැහැදිලි කරානේ කලින් දැන් වෙලාවක් නෑ අපි පැහැදිලි කරා නේද ඒක ඒක හිස් බවක් නෙමෙයි සමහර තැන්වල ධර්මයේදීත් මේක පැහැදිලි වෙනවා සමහර අවස්ථාවල නිවන කියන්නේ හිස් බවක් මුකුත් නැති තැන තැන නිවන කියලා පැහැදිලි වෙනවා ඒක එහෙම එකක්ද නැති බවයි පැහැදිලි අද අද දැන් වෙලාව නෑ අපි අයිත් ඉස්සරහට අවශ්‍ය උත් සාකච්ඡා කරමු දැන් නැත්නම් මේක අපි මෙතෙන් මේ සාකච්ඡා ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා අපි අවස්ථාවක් ආපු වෙලාවක අයිත් සාකච්ඡා කරමු නිවන කියන්නේ හිස් එකක් නෙමෙයි නිවන කියන්නේ තියෙනවා හැබැයි මෙතන අපි මේ අපි පටලවා ගන්න වෙන මේ 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 සංස්කාර ධර්මයන් ඇතුලේ නිත්‍ය බවක් පේ නැත්නම් ආත්මයක් තියෙන බව නැත්නම් නිත්‍ය බවක් තියෙන බවනේ අපි ගන්නෙ මේ මේක ඇතුලේ නිත්‍ය බවක් තියෙන බව. එතකොට මේක ඇතුලේ නිත්‍ය බවක් තියෙනවා නම් ඒක මොකද්ද මොකද්ද? ඒක නිවන වගේ හැමදාමත් තියෙන
आत्मयक वगे एक उपमा हित मुखाद निवन वगे एक निवन वगे एक अतुलित नद अपे शरीर आत्मयक्ति एहमेका नति भाव मुखाद अनित्य लक्षण त्रिलक्षणे त्रिलक्षणे अभी साकच्छा करे तो अपीट त्रिलक्षणे අවශ්‍යයෙන් මේ නාම රූප ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ත්‍රිලක්ෂණයෙන් බලන්න ඕනේ. මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට අනිත්‍ය කියලා කිව්වේ ස්ථිරව මේ නාම රූප පවතින්නේ නැති බව. එතකොට අපි දන්නෝනේ මේ නාම රූප කියලා කිව්වේ චිත්ත, චෛතසික රූප. එතකොට චිත්තයක ආයු කාලය කීයද? चित्ताक्षणे काय इतर चित्ताक्षणे कुडा चित्ताक्षण एकक इपदिला कुडा चित्ताक्षण एकक पेवतिला कुडा चित्ताक्षण एकक काले तुलदि मेक निरुद्ध वेनो नति वेले यानो भंग वेनो एक सत्यक ने एतोट एहेम एक इपदुनाट पास्से दिगटम पवतिन नति बव मोकद्द मोकद्द अनित्य लक्षणे अनित्य लक्षणे ए लक्षण का अनित्य लक्षण इपदीला दिघटम पावती नैत निरुद्धवेनो नैतिलो अनेक अनित्य लक्षण हर ने एक अनित्य लक्षण एक अनात्म लक्षण नहीं अनात्म लक्षण एक अनित्य लक्षण यदोटे हेम रूपया रूपे इपदीला कुडाचित्ताक्षण एक रूपे इपदीला इतपे कुडाचित्ताक्षण कियाद නැ 49ක් 49ක් පැවතිලා කුඩා චිත්තක්ෂණ එකකදී නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා නැත්තම් බංග වෙනවා එතකොට ඒක ඉපදුනාට පස්සේ දිගටම නොපවතින බව මොකද්ද අනිත්‍ය ලක්ෂණය ඊළඟට චෛතසිකයක් ගත්තා කුඩා චිත්තක්ෂණයක එකකදී ඉපදිලා කුඩා චිත්තක්ෂණ එකක් පැවතිලා කුඩා චිත්තක්ෂණ එකකදී බංග වෙනවා නැත්තම් නැති වෙනවා එතකොට ඒක ඉපදිලා දිගටම පවතින නැති බව මොකද්ද අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය ඉල ඈ කද ශරීරය හැදලා තියෙන තින් ඔ මේ ඔය කියන නාම රූප වලින්නේ ශරීරයේ සියුම් තැන තමයි අපි මේ කතා කරන්නේ ශරීරය ඊට ඕලාරික ආපු එකනේ ඒ ශරීරය ගැන තමයි මේ කතා කරන්නේ ශරීරය ගැන අපි බලන්නේ හරි එතකොට එතකොට අපි කතා කරා අනිත්‍ය ලක්ෂණය. එතකොට දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ මොකද්ද? එහෙම පවතින්නේ නැති නිසා ඒ ගැන බියක් ඇති වෙනවා. ඒ වගේම ඒක නැවත උපද්දව ගන්න වෙහෙසෙන්න වෙනවා. වෙහෙසෙන්න වෙනවා. නැවත උපද්දව ගන්න වෙනව නේද? දැන් මේ ශරීරය පවත්ව ගන්න මොනවද කරන්න ඕන? ආහාර ගන්න වෙනවා, තව බෙහෙත් ගන්න වෙනවා, ව්‍යායාම කරන්න වෙනවා, නාන්න වෙනවා, වතුර බොන්න වෙනවා. මේ ඔක්කොම මේ පවත්ව ගන්නනේ කරන්නේ මේක මේ ශරීරය පවත්ව ගන්න කරන්නේ මේ. දැන් ඒකට වෙහෙසෙන්න වෙනව නේද? අන්න වෙහෙසෙන්න වෙන බවයි ඊට පස්සේ ඒ වගේම ඒක නැති වෙනකොට බියක් ඇති වෙනවා. ඒතර ඒක නිසා ඒ නැතිවීමේ අනිත්‍ය ලක්ෂණය නිසා අරම ස්ථිරව නොපැවතීමේ අනිත්‍ය ලක්ෂණය නිසා අපිට බිය ඇති වෙනවා වගේම වෙහෙසෙන්න එක පවත්ව ගන්න වෙහෙසෙන්න වෙන ගුණය මොකද්ද ලක්ෂණය මොකද්ද දුක්ඛ ලක්ෂණය හරිද ඊට පස්සේ අනාත්ම ලක්ෂණය කියලා කිව්වේ මේක ස්ථිරව මොකක් හරි දෙයක් ස්ථිරවම පවතින එක පවතින ලක්ෂණය මොකද්ද आत्म लक्षण तमाय दिघटम स्थिर पावती नाम मुखाखरी एक आत्म लक्षण इतना हेम स्थिर पावती मुखाखर एक हितु अभी मतापी मुखाद निवन खवदावत विनाश नोवन पावती मुखाखर एक मुखाद निवन निवने पटांगत तन कुदरवन तन कुद अतीत हे कुदे वर्तमान अनागत किल हे कुदे हेमदावत තියෙන එකක් සහ ඒක හිස් බවකුත් නෙමෙයි සමහර අය මේක හිස් බවක් කියලා හිතනවා ඒක වටහා ගන්නවා හිස් බවකුත් නෙමෙයි එහෙම පරමාර්ථ ධර්මයක් තියෙනවා
අපි මේ කියන්නේ මෙන්න මේ පැත්තේ මේ මෙතන කියන්නේ අසංකත ධර්මයේ තියෙන පරම ආත්මයක් ගැන නෙමෙයි අපි මේ කියන්නේ මෙන්න මේක ඇතුලේ සමහර අය හිතන් ඉන්නවා ස්ථිර බවක් තියෙනවායි කියලා කවදාවත් වෙනස් නොවන එකක් තියෙනවායි කියලා මේ මේ මේක ඇතුලේ මේ කොටසේ ඇතුලේ තියෙනවායි කියලා හිතාගෙන ඉන්නවා මේක ඇතුලේ එහෙම එකක් තියෙනවද එහෙම එකක් නැහැ මෙතන ඒ වගේ එකක් තියෙනවා ඒක අපි ආත්ම කියලා කියන්නේ නැහැ මේ ජීවය මේ මේකේ මිදුන එක නෙමෙයි මේ පැත්තේ මිදුනාට පස්සේ පත්තර එක තමයි මේ ඒතකොට මේකේ ආත්ම ලක්ෂණය කියලා අපි ගන්නේ නැහැ නමුත් මේක ඇතුලේ තියෙන මේක ඇතුලේ එහෙම එකක් තියෙනවා කියලා සමහර අය තේරුම් හිතාගෙන ඉන්නවා අන්න ඒක මොකද්ද එහෙම එකක් තියෙනවා නම් ඒක ආත්ම ලක්ෂණය ඒතර ඒ වගේ එකට අපිට හිතන හිතන්න වෙන්නේ නිබ්බාන වගේ එකක් එතකොට මේක ඇතුලේ එහෙම නැහැනේ සත්‍ය වශයෙන් එහෙම එකක් තියෙනවද මේකේ ආත්ම ලක්ෂණයක් තියෙනවද නැහැ එහෙම එකක් නැති බව අනාත්ම ලක්ෂණය හරි නේද එහෙම එකක් ස්ථිරව පවතින මොකක් හරි නැති එක මොකද්ද අනාත්ම ලක්ෂණ එතකොට මේ නාම රූප වල ස්ථිරව පවතින ගුණයක් තියෙනවද නැහැ මේ නාමයේ මේ චිත්ත වල තියෙනවද එහෙම එකක් නැහැ චෛතසික වල තියෙනවද නැහැ රූප වල තියෙනවද නැහැ නිබ්බාණයේ තියෙනවද ඔව් ඒ වගේ එකක් තියෙනවා හැබැයි අපි එකට ආත්ම කියලා කියන්නේ නැහැ හරි නේද පැටලව ගන්න එපා දැන් හරිද පැටලුණා තේරෙනවද ඔව් එතකොට ඒක අර අනිත්‍ය එකයි අනාත්ම එකයි අනිත්‍යයි අනාත්මයි කියන්නේ නිකන් එක වගේ ගියාද එක වගේ නෙමෙයි නේද අර 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 වගේ දෙකක් නේද කියලා තේරෙනව නේද අර අර ආලෝකය ඇති වෙනකොට අඳුර නැති වෙනවා වගේ එකක් එකම තැන තියෙන ಗುಣ දෙකක් කියන්නේ මේ ස්ථිරව තියෙන ඕන එකක් නැති බව සහ තියෙන එක බිනි බිනි යන බව හරි නේද තියෙන එක බිනි බිනි යන බව මොකද්ද අනිත්‍ය ලක්ෂණය තියෙන එක බිඳෙන බව තියෙන එක බිඳෙන බව අනිත්‍ය ලක්ෂණය තියෙන එක බිඳින බව අනිත්‍ය ලක්ෂණය ස්ථිර දෙයක් නැති බව අනාත්ම ලක්ෂණය තියෙන එක බිඳින බව අනිත්‍ය ලක්ෂණය ස්ථිර දෙයක් නැති බව අනාත්ම ලක්ෂණය ස්ථිර දෙයක් නැති බව අනාත්ම ලක්ෂණය තියෙන එක බිඳින බව අනිත්‍ය ලක්ෂණය දැන් හරි නේද පැහැදිලි නේ හරි ඒක හරි වටිනව තේරුම් ගන්න එක ගොඩක් වෙලාවට අපිට මේක පටලව ගන්න තැන. ඒ කියන්නේ එක ළඟින් යන්නේ මේක හරි මේක මේ තේරුම් ගන්න එක හරි වටිනවා. හරි එතකොට දැන් අපිට තේරෙනවා මෙතන ත්‍රිලක්ෂණයේ තේරුණා. මොකද්ද? අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණය අපිට වැටහෙනවා. ඊට පස්සේ අනුපස්සනා තුන. අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනායි අනුපස්සනා තුනකි අනුපස්සනා යනු භාවනාවය නෝනා අනුපස්සනාව එතකොට රූපේ අනිත්‍ය වේදනා අනිත්‍ය යනාදී නාම රූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිතා සිත සිතා නුවණින් බැනීම අනිච්චානුපස්සනාවය මේක නැවත නැවත දැන් ඇත්තට භාවනාවේදී කරන්නේ නැවත 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 හිතන එක මෙනෙහි කරන එක තමයි භාවනාව කිව්වේ නැවත 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 කරනවා ඒක නැවත නැවත කරනවා මොකද මේ කරන්නේ නැවත නැවත මේක වැටහෙන්න මේක වැටහෙන්න බැලූ 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 තැන මේක පේන්න පේන මට්ටමට මේක හිතට ඇතුල් කරන්න ඕනේ හිතට පුරුදු කරන්න ඕනේ මේකට දැන් එහෙම අපි තියෙනවනේ ඉතින් අර යම් දෙයකට අපි පුරුදු වුණාට පස්සේ ඒක පවතිනෝ නේද එහෙම අපි ඇබ්බැහි වෙනවනේ ඒකට එහෙම තියෙනවා දැන් අපි තමුද කෙනෙක් දරුවෙක් එහෙම මදින්න නුපුරුදුනහම පුරුදු නැති වුනහම එයා ඒ නුපුරුදු බව තමයි ගෙනියන්න උත්සාහ ගන්න ඒක ඒක ඊට පස්සේ අපි අමාරුවෙන් හරි පුරුදු කරනවා පුරුදු කරාම ඒ පුරුදු බව ඊට පස්සේ දත් මැද්දේ නැත්තම් එයාර නිින්ද යන්නේ ඒක ඒක නොකර බෑ යාට ඒක අනිවාර්යෙන් කරන්න ඕන නේද මේකත් එහෙමයි අපි මේ මේ දැකීම මේ 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 ත්‍රිලක්ෂණය අනුපස්සනා කරන එක නැවත 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 බලලා බැලු බැලු තැන මේ දේවල් පේන බවට පේන බව උපදවා ගන්න ඕන. ඒක තමයි අනුපස්සනායෙන් කරන්නේ භාවනාවෙන් කරන්නේ ඒක.
එතකොට මේ සියුම් බව භාග්‍යතුන් වහන්සේටනේ පේන්නේ මේ නාම රූප දැක්කේ කවුද ඇත්තටම සත්‍ය වශයෙන් දැක්කේ බුදුන් වහන්සේ මේව සත්‍ය වශයෙන් දැක්කේ උන්වහන්සේ දැන් උන්වහන්සේ දැකලා අපිට කියනවා මෙන්න මෙහෙමයි තමයි මේක වෙන්නේ මේක තියෙන්නේ කියලා උන්වහන්සේ දැකපු එකෙන් අපි දකිනවා උන්වහන්සේගේ ධර්මය හරහා තමයි අපි දකින්නේ මේ අපිට කෙලින්ම දකින්න බෑනේ අපිට කෙලින්ම දකින්න බෑ උන්වහන්සේගේ උන්වහන්සේ දැකලා ඒ දැකපු එක ඒ ධර්මයේ අනුසාර ධර්මයේ ප්‍රයෝගීතාවෙන් ධර්මය දැනගෙන ධර්මය හරහා තමයි අපි දකින්නේ මේක. ඒත් අපි ඒක දකිනවා. ඒක හරහා. එහෙම පුළුවන් නේ දැන් අපි දැන් අපිට ඈත තියෙන දේවල් පේන්නේ නැති වෙනකොට අපි මොකද කරන්නේ? දුරේක්ෂය භාවිත කරනවා. ළඟ තියෙන දේවල් කුඩා ඒවා දකින්නේ නැති වෙන දකින්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? අන්වීක්ෂය භාවිත කරනවා. ඒ වගේ අපිට නාම රූප දකින්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? ධර්මය භාවිත කරනවා. කමන්නේ? කමන්නේ? බලන්න විදියක් නැහැ. නැත්තම් පේන්නේ නැහැනේ. පේන්නේ නැහැ. ඉතින් අර දුරේ බලන්නේ අපි දුරේක්ෂයෙන් බලද්දි කරද්ද වරදන්නේ නැහැ. නේද? ඒ වගේ අපි මේ අර දුරේක්ෂය වගේ නැත්තම් අන්වීක්ෂය වගේ තමයි ධර්මය භාවිත කරන්නේ. ධර්මය භාවිත කරලා අපි දකින්නවා. අපිට පේන්නේ නැති එක අපි දකින්නවා. භාග්‍යතුන් වහන්සේ දැකලා කියපු එක උන්වහන්සේ දැක්ක විදිහට අපි බලන්න පුළුවන්. උන්වහන්සේ දැක්ක විදිහට නෙමෙයි. ඒ උන්වහන්සේ දැකලා අපිට කියපු එක අපිට ධර්මය හරහා දකින්න පුළුවන්. හරිනේ? එතකොට රූපේ දුකකි වේදනාව දුකකි යනාදී නාම රූපයන් හා ඒවායේ දුක්ඛ ලක්ෂණ නැවත නැවත සිතා බැලීම දුක්ඛානුපස්සනාවය. රූපය අනාත්මය වේදනාව අනාත්මය සිත නාම රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණ නැවත නැවත සිතා බැලීම අනත්තානුපස්සනාවය. හරි, ඒක පැහැදිලිනේ අපිට. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන වැටහුණා නම් දැන් ඔන්න ඒක තේරෙනවා. කාංචා විතරණ විසුද්ධි ඇති කරගත් යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් නැවත නැවත සීකිරීම බැලීම වශයෙන් භාවනාවේ යෙදීමය. තවත් ක්‍රමයකින් කියතොත් ත්‍රිලක්ෂණ භාවනාව කිරීමය. එය කිරීමේදී සංස්කාරයන් එකින් එකගෙන ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ බලන්නට ගියොත් එය ඉවර කර නොහෙන වැඩක් බැවින් එසේද නොකළ යුතුය. එතකොට ඒවා වෙන වෙනම බලන්න ගියොත් මොකද වෙන්නේ? එහෙම ඉවර කරන්න බෑ. සකල සංස්කාරයන්ම එකවරටම සිතින්ගෙන ඒවායේ අනිත්‍ය ආදී සිතුවත් සංස්කාර ඉතා බොහෝ බැවින් පිරිසිදු වැටහීමක් ඇති කරගත නොහැකිය. ඒවා එක සැරේට ඔක්කොම බලන්න ගියත් ඒත් හරියට වැටහෙන්නේ නැහැ. එබැවින් සංස්කාර විදර්ශනා කරන යෝගාවචරයා විසින් ස්කන්ධාදී ක්‍රම වලින් ඒ සංස්කාරයන් කලාප වශයෙන්ගෙන රූප අනිත්‍ය වේදනා අනිත්‍ය රූපය අනිත්‍ය වේදනා අනිත්‍ය යනාදී නොයේ ක්‍රම වලින් විදර්ශනා කළා. අන්න ඒක නිසා ඔන්න දැන් අපිට වැටහෙනවා ඇයි මේ භාගතුන් වහන්සේ ස්කන්ධ පහකට මේක වෙන් කරේ කියලා ඔන්න තේරෙනවා දැන්. තේරෙන්නේ නැහැ ඇයි ස්කන්ධ පහක් විදිහට මේක දැන් මෙතන අපි කිව්වා මෙතන ඔක්කොම එකට ගත්තාම නාම රූප කියලා ගත්තා නේද නැත්නම් එකක් විතර ගන්න එකක් විදිහට ඕනනම් අපිට පරමාර්ථ ධර්ම කියලා ගන්නත් පුළුවන් පරමාර්ථ ධර්ම කියලා එකක් විදිහට ගන්න පුළුවන් ඔක්කොම හරිද එතකොට අපිට වැටහෙන්නේ නැහැ නේද ඊට පස්සේ මේක පරමාර්ථ ධර්ම හතරක් විදිහටත් ගන්නවා එහෙම ගන්නත් පුළුවන් ඒකත් හරියට වැටහෙන්නේ නැති නිසා ඒක මෙන්න මේ වගේ ගොඩවල් පහකට හදාගත්තා. භාග්‍යතුන් වහන්සේ උන ගොඩවල් අර ලুকু ගොඩ බලන එකත් අමාරු වැඩක්. ඒතකොට වැටහෙන්නේ නැහැ හරියට. මේ වෙන වෙනම එක 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 වෙන වෙනම බලන්න ගියාම ඒත් දැන් චෛතසික සංස්කාර ගත්තාම එතන චෛතසික 50ක් තියෙන 50 වෙන වෙනම බලන්න ගියොත් වැඩි. මෙහෙසට අපි මෙහෙසට පත්න ඒකත් අමාරු. ඒක නිසා උන්වහන්සේ මෙන්න ගොඩවල් පහක් හදලා දුන්නා. හරියද? මේ ඔක්කොම ටික අර වැටහා ගන්න පුළුවන් වෙන ආකාරයට ගොඩවල් පහක් හදලා දුන්නා. අන්න මෙහෙම ගොඩවල් පහක් හැදුනේ ඇයි කියලා දැන් තේරෙනව නේද? ඇයි හදාගත්තේ? අර විදර්ශනා කරන්න පහසු වෙන්න. එතකොට මේ ස්කන්ධ පහයි ආයතන 12යි ධාතු 18යි විදියට බෙදලා දුන්නේ මෙන්න ස්කන්ධ හරියට වටහා ගන්න පුළුවන් වෙන්න. විදර්ශනාවදී මේ විදර්ශනාදී මේ පරමාර්ථ දැන් නැත්නම් නාම රූප ටික වටහා ගන්න පුළුවන් වෙන විදිහට තමයි භාගතුන් වහන්සේ මේක බෙදලා දුන්නේ අපිට.
දැන් බෙදපු බව බෙදුවේ ඇයි කියලා තේරෙන්න ඕනේ දැන් ඔන්නතෙන්දි වැටුණා මෙන්න මේ කියන්නේ විදර්ශනා කරන්න විදර්ශනා කරන්න පහසු වෙන විදිහට තමයි මේ ස්කන්ධ පහක් විදියටත් ආයතන 12ක් විදියටත් ධාතු 18ක් විදියටත් අපිට මේක බෙදලා දුන්නේ ඊට පස්සේ संस्कारयन्गे अनित्यादि लक्षण तुन होदिन वटहुनु पशु ए नाम रूपयन्गे इपदीम विदीम देख बैलीमट पटांगत युतुय मे हेतुन अति खाली मे धर्म विनवाय हेतु नति खाली नति खाली नति विनवाय किया हेतुन अनुवद अनुवद कलयुतुय हेतुन अपेक्षा नोकोट नाम रूपयन्गे अतिवीम नतिवीम बैलीमद कलयुतुय ඇතිවීම නැතිවීම දැන් බලන්න ඕනේ දැන් මේ ඇතිවීම මේක කියනකොට මේක එනවා ඒ කියන්නේ එය මේ හේතුන් ඇතිකල්ලි මේ ධර්ම වනවාය හේතු නැතිකල්ලි නැති වෙනවාය කියා හේතුන් අනුවද කළ යුතුය අන්න හේතුන් අනුව කරනවා කියන්නේ මෙනෙහි කරලා බලනවා හේතුන් අපේක්ෂා නොකොට नाम रूपयांगे अतिवीम नतिवीम बलीमद कलयुतुय नाम उपदिनो भावतिनो नतिवेनो इतोट हेतु बलानि नतुव नाम रूपयगेन विनविन बलनो इतिपद हेतुन विद्यट बलनो संस्कारयांगे इपदीमट उदययैद विदीमट वययैद वययैद कियनु लभे संस्कारयांगे इपदीम विदीम देक बलमिन इन्ना योगावचरयाट उदय वय ज्ञाने दियुनु तियुनुवन कल्लि විද විදර්ශනා උපක්ලේශයෝ 15 වෙදී අන්න දැන් උදේ වය කියලා කිව්වේ ඉපදීම සහ විදීම කියන දෙක අපි මේ උපදව ගන්න ඒක බලනවා ඉපදීම විදීම දෙක මේ නාම රූප ධර්මයන්ගේ ඉපදීම විදීම දෙක මෙනෙහි කරනකොට ඔන්න මතු වෙන මොනවද විදර්ශනා උපක්ලේශය මෙන්න විදර්ශනාට බාධා කරන ඇවිල්ලා මේ උපක්ලේශය मैंने विदर्शना उपक्लेश दशयाक्तियन अभी दस मुखद किल बल अवभाषे प्रीति प्रशब्दि अतिमोक्ष प्रग्रहाय सुखय ज्ञानय स्मृति उपेक्षाव निकांतियन मे दश विदर्शना उपक्लेशो विदर्शना उपक्लेशयो यनु योगावचरया नुमग यवन विदर्शनावट बाधक करुणु कोटसगि විදර්ශනා මනමින් නොකල යෝගාවචරයන්ටද ඒවා ඇති නොවේ ඒවා ඇතිවීම එතෙක් විදර්ශනා හොඳින් කෙරුණු බවට සලකුණේ දැන් මේව පහත් මතු වෙනවයිම කියන්නේ විදර්ශනාව යම් මට්ටමකට ඕ කරලා කරපු නිසා තමයි මෙන්න මේ විදර්ශනා උපක්ලේශෝ මතු වෙන්නේ දැන් අන්න මේ විදර්ශනා උපක්ලේශ දසය ගැන පැහැදිලි කරලා තියෙනවා මෙතන अवभाषे यनु विदर्शना बलेन्म अतिवन योगावचरया हट पमनक पेनेन सिस्सांत नोपेनेन आलोक विशेषेगी मैं कहने अवभाषे कहने आलोक विशेषया ये अतम योगावचरने तमांगे शरीरे पमनक पेनेन हटियद अतमुंड तमान इन्ना खामरे समतन पेनेन हटियद ඇතෙමකට ගෞගණනක් යොදුන් ගණනක් දුරපෙරෙන හැටියෙද ඇතිවේ. එතකොට සමහරලාට තමන්ගේ ශරීරය පේන විදියට පේනවා. සමහරලාට කාමරය තමන්ගේ ඉන්න කාමරය හැමතැනම තියෙන විදියට පේනවා. නැත්නම් ගෞගණනක් දුරින් යොදුන් ගණනක් දුරින් තියෙන දුරපෙරෙන විදියට ඇති වෙන්න පුළුවන්. ඒක අවබෝධය කියලා කියමු. අපි තවදුරටත් ඒ ගැන විස්තර ඉස්සරහදී සාකච්ඡා කරමු. प्रीतिय यनु विदर्शना ज्ञाने यहापत्वीम निसा संस्कारयन्गे उदय वय देक इता हुदिन पेनीम निसा हटगन्ना बलवत् प्रीतिय उदय वय दकिन कोट एतिवेनो प्रीतिया अन्ने प्रीतिय अपि प्रीतिय किल किन एक उपक्लेशय एक विदर्शना उपक्लेशय ඊළඟට ප්‍රශබ්දිය යනු විදර්ශනාවෙන් නැතිවෙන කාය චිත්ත දෙකෙහි සංසිධීමය. ඒ සංසිධීම නිසා කිසිදු අපහසුාවක් නැතිව යෝගාවචරයාට කැමති තාක්කල් භාවනාවේ යෙදී හැකිය. කාලය ගතවන බව පවා නොදැනේ. ප්‍රශබ්දිය යනු විදර්ශනාවෙන් නැතිවෙන කාය චිත්ත දෙකෙහි සංසිධීමය.
එතකොට කාය චිත්ත දෙකේ සංසිධීමක් ඇති වෙනවා මේ විදර්ශනාවේ. ඒ සංසිධීම නිසා කිසිදු අපහසුයක් නැතුව යෝගාවචරයාට කැමැති තැනක් කල් භාවනා යෙදී හැකි වේ. කාලය ගතවන බව පවා නොදැනේ. එතකොට විදර්ශනා උපක්ලේශය. ඒ කියන්නේ එතකොට මේක කියන්නේ ඔකේ මොකද ඒක හොඳද නරකද? මොකද කියන්නේ? දැන් මෙතන කියන්නේ ප්‍රශබ්දිය කියලා කියන්නේ කාය චිත්ත දෙකේ සංසිධීම. ඒ කියන්නේ කිසිදු අපහසුයක් නැතුව යෝගාචරයට කැමති තාක්කල් භාවනා යෙදිය හැකි. මොකද ඒක උපක්ලේශයක්ද? නරකද ඒක? ඉතින් මේක උපක්ලේශයක් කියලා කියන්නේ මේක නරකක් වෙනවා කියන එක නේද මේක කියවෙන්නේ? මේ විදර්ශනාට බාධාවක් වෙනවා කියන එක නේද මේ කියන්නේ? උපක්ලේශයක් කියන්නේ. ඒතකොට මේක බාධාවක් නෙමෙයිනේ. හොඳක්. නෑ ඉතින් භාවනාවේ රැඳිලා ඉන්න පහසුවක් ඇති වෙනවනම් ඒක භාවනාවට හොඳක් නේද? හොඳක් නේ. ඒතර මේක ක්ලේශයක් විතර ගත්තියයි. නෑ මේක මෙතන මේකේ අර්ථය තමයි මෙහෙමයි. දැන් මේකේ දැන් කාය චිත්ත දැන් කාය දැන් කාය චිත්ත සංසිධීමක් වෙනවද? ඔව්. ඒකනේ ප්‍රශබ්දිය කියලා කිව්වේ. දැන් ඒ සංසිධීම දුනාම සමහර අය ඒ සංසිධීමේ ඉන්න උත්සාහ කරනවා විදර්ශනාව කරන්න නැතුව. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. දැන් අපිට පහසුවක් වුණාම අපි එතන දැන් අපි දුන ගමනක් යනවා. ටිකක් ඔන්න දුර ගමන අපි සිරිපාද යනවායි කියලා. සිරිපාද යනකොට ඔන්න ටිකක් අපිට වෙහෙසක් දැනුණා. වෙහෙසක් දැනුණාම අපි කොහේ හරි වාඩි වුණා. වාඩි වුණාම දැන් ඔන්න වාඩි දැන් ගමන යන්නේ නැතුව දැන් වාඩි වෙලා ඉන්නවා නේද? එතකොට දැන් ගමන කරනවද? නෑනේ. අන්න ප්‍රශබ් අතන පහසුව ආවා. ඒ පහසුව ආවම එතන නැවතිලා ඉන්නවද? කාය චිත්ත සංසිඳීම ආවා. දැන් භාවනාවට භාවනාවට බාධාවද? ඔව්. ඔව් බාධාව. මොන භාවනාවටද? විදර්ශනාවට බාධාව. තේරුණාද? අන්න ඒක තමයි ප්‍රශබ්දිය කිව්වේ. හරිනේද ඒක? පැහැදිලි නේ නේ ඒක? හරි. ප්‍රශබ්දිය කිව්වේ ඒක. අදිමෝක්ෂය යනු බලවත් ශ්‍රද්ධාවය. බලවත් ශ්‍රද්ධාව අදිමෝක්ෂය. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට විදර්ශනා චිත්තේ සමග අතිශයින් සිත ප්‍රසන්න කරන බලවත් ශ්‍රද්ධාවක් ඇති වේ. දැන් බලවත් ශ්‍රද්ධාව ඒකත් හොඳයිනේ. ඔය ඊට පස්සේ විදර්ශනා කරන්න උත්සාහ කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ රැඳිලා ඉන්න උත්සාහ ගන්න. නේද? ඒ එහෙම වෙනව නේද? සමහරලාට අපි මේ බලවත් ශ්‍රද්ධාව නිසා සමහර මේ කියන්නේ සමහර අපේ වැරදි වෙනව ඒ වගේ. ශ්‍රද්ධාව වැඩි වෙලා. එහෙම අවස්ථා උපමාවක් මතක් වෙන්නේ නැහැ. එහෙම අවස්ථා අපේ අතින් උනත් ඕන තරම් සිද්ධ වෙනවා. කියන්නේ ඒකෙන් තේරෙන ඕනේ හැමදේම අර ප්‍රමාණයකට තියෙන්න ඕන. ප්‍රමාණයකට තියෙනවා. දැන් මේ එහෙම මට මේ ওই වැඩසටහනකදී එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුත් කිව්වා දැන් ඒ වැඩසටහනට ගිහිල්ලා ඉවර වෙලා ඒ ස්වාමීන් වහන්සේම කියනවා දැන් නැගිට ගමනුත් ස්වාමීන් වහන්සේට වඳිනවා යන්න කතා කරලත් අයි කතා කරනවා ඊට පස්සේ යන්න නැගිට ගමනුත් වඳිනවා ඊට පස්සේ යන්න ආයිත් මොන හරි කතා කරනවා කතා කරාට පස්සේ ඉවර වෙලත් ආයිත් වඳිනවා වැඳලි වෙලා ආයිත් යන්න ගිහිල්ලා ආයිත් ඇවිල්ලත් වඳිනවා තව මොන හරි කතා කරනවාද ආයිත් වඳිනවා තේරෙනවද? ඕ එතකොට දැන් එතකොට ඒ ස්වාමින් වහන්සේ කිව්වා ඒක නිවැරදි නෑ කියන එක උන්වහන්සේට සමහරට කරදරයක් නේද? ඉතින් අන්න ඒ වගේ දේවල් සමහරලාට අර සීමා ඉක්මවා ශ්‍රද්ධාව. එතකොට හැම එකේම අර ඔකට උපමාවක් කියනෝනේ අර දැන් සංගීත භාණ්ඩයක තත්වල තද කරත් ගොඩාක් තද කරන්නත් හොඳ නැහැ. එතකොට මිහිරි හඬ එන්නේ නැහැ. ගොඩාක් ගුරුළුණත් මිහිරි හඬ එන්නේ නැහැ. ඒක නිමිත ප්‍රමාණයක් තියෙනවා. අන්නේ නිමිත ප්‍රමාණය තියෙන්න ඕන. එතන හැම තැනම ඒ නිමිත ප්‍රමාණය තියෙන්න ඕන සොරයක වගේ. අර තතක වගේ. එතකොට ශ්‍රද්ධාව උනත් අර
ඔව් ඒක විදර්ශනාවට බාධාවක් අන්න ඒක තමයි කිව්වේ මොකද්ද අ අදිමෝක්ෂය අන්න ඒක තමයි අදිමෝක්ෂය කියලා කිව්වේ ඊළඟ ප්‍රග්‍රහය යනු වීරය එතකොට මෙතන අදිමෝක්ෂය කියලා ආවේ ශ්‍රද්ධාව ප්‍රග්‍රහය කියලා ආවේ වීරය මෙම මේ අවස්ථාවේදී යෝගාවචරයහට විදර්ශනා චිත්තය සමග ඉතා ලිහිල් නොවුද ඉතා වේගවත් නොවුද යහපත් වීරයක් ඇති වේ. එතකොට යනු මේම අවස්ථාවේදී යෝගාවචරයහට විදර්ශනා චිත්තය සමග ඉතා ලිහිල් නොවුද වේ ඉතා වේගවත් නොවුද යහපත් වීරයක් ඇති වේ. එතකොට ඒක යහපත් වීරයක්. ඒක හැබැයි නරකක් පේන්නේ අපිට වටහා ගන්න බෑ ඒකනේ. एक कोहमद विस्तर करने के हरिट बैठे इन्हें आप इलांगठ कोहमत यहापत वीरियातिवेन कथा है प्रग्रह किल की हुए सुखय यानु विदर्शना चित्त्या अतिवन सकल शरीर पैतिरयान सकल शरीर पीनवन बलवत् सुखय की सुखयानु विदर्शना चित्त्या अतिवन सकल शरीर पैतिरयान शरीर पीनवन बलयात सुखयाख्यन ये सुखयन कटात्मकद एक विधिन्नो एक विधिन्न उत्साह करण ඥානේ යනු රූපාරූප ධර්මයන් කෙරෙහි විනීත යන ඊත තියුණු විදර්ශනා ඥානේ තියුණු විදර්ශනා ඥානේ එනවා ඒකත් ඒකත් නරක බවක් පේන එක අපිට වටහා ගන්න අමාරුයි ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සංප්‍රයුක්ත ස්මෘති චෛතසිකය स्मृति अनु विदर्शना चित्त संप्रयुक्त स्मृति चैतसिके मे अवस्था योगावचरया हट तमागे सित पर्वत्यक्षे नुसेल्वी दर्शनाकर संस्कारयन केरी पीर्ण बलवत् सिह्यक् कतिवे इकने स्मृति किल कियने सतिय उपेक्षाव अनु तत्मध्यता उपेक्षाव आवर्जना उपेक्षाव अनु उपेक्षा देकय එතකොට දැන් අපි බලමු යනු සංස්කාරයන්ගේ ඉපදීම කියන්නේ 326 පිටුව පළවෙනි ඡේදයේ අන්තිම සංස්කාරයන්ගේ ඉපදීම් බිදීම් දෙක බලමින් ඉන්නා යෝගාවචරය හරි උදේවය ඥානයේ දියුණු තියුණුවන කල්ලි විදර්ශන උපක්ලේශ පහළ වෙති මේ එතකොට යන මේ දශය විදර්ශනා උපක්ලේශය විදර්ශනා උපක්ලේශය යනු යෝගාවචරය නොමග යවන එතකොට නොමග යවන එකක් තමයි මේ නොමග යවන විදර්ශනාට බාධක කරුණු කොටසකි එතකොට මේ ටික බාධක කරුණු කොටසක් එතකොට මේ මේවල මේ තැන් වලින් අර විදර්ශනාව යන්නේ නැතුව හැරෙන්න පුළුවන් තැන් මේ. ඒ කියන්නේ අපි පාරක යනකොට අපිට හන්දි මුණ ගැහෙනෝනේ. එතනින් අපිට මේ මේ හරියට මන්සන්දි මන්සන්දි 10ක් වගේ නේ. මන්සන්දි 10ක් වගේ මේ ඇති වෙලා අපි යන මාර්ගය පටලවගෙන වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. අන්න ඒ වගේ 10ක් තමයි මේ. එතකොට අර යන යන්න ඕන තැනට යන්නේ නැතුව වෙන මාර්ගයක යන්න පුළුවන් තැන් 10ක්. ඉලක්කය වෙනස් කරන තැන. ඔව්. ඒව තමයි මේ අවබෝධය, ප්‍රීතිය, ප්‍රශබ්දී, අදිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂා. හයිද? අපි මේක තවදුරටත් සියුම් ලෙස ඉගෙන ගනිමු මේ මේ පොත් තියෙනවා නම් කියවන්න. විදර්ශනා භාවනා ක්‍රමය පොත මේ පොත් තියෙනවා නම් තවදුරටත් මේ සියුම් අදහසක් අපිට මේකෙන් කියවලා ගන්න පුළුවන්. අපි ඉදිරියට මේක තවදුරටත් සාකච්ඡා කරනවා. අපි මෙතෙන්දී ගැඹුරු අදහසට යන්නේ නැහැ. මොකද අපි කාලේ නාස්ති වෙන්න පුළුවන් අපේ. එතකොට උපේක්ෂා යනු తත්‍රම දැන් මෙතෙන් අපි දැන් මෙතෙන්දී අපි දැනගන්නේ වචන වලින් විතරක් මෙන්න මෙහෙම විදර්ශනා උපක්ලේශ 10ක් තියෙනවා. ඒ 10 තමයි අවබෝධය, ප්‍රීතිය, ප්‍රශබ්දී, අදිමොක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව. නිකාන්තිය. නිකාන්තියත් අපිට කියනවා කියවන. අන්න ඒ 10 වශයෙන් නම් වශයෙන් අපි දැනගනිමු. තවදුරටත් විස්තර අපි අර පොතෙන් සාකච්ඡා කරන ඉදිරියට. නිකාන්තිය යනු ආලෝකාදීන් ප්‍රතිමණ්ඩිත විදර්ශනාවට ඇලුම් කරන සූක්ෂ්ම තෘෂ්ණාවය. නිකාන්තිය කියන්නේ සූක්ෂ්ම තෘෂ්ණාවේ එය ක්ලේශයක් වන බව දැන ගැනීමට අපහසු වන ඊතා සියුම් ලෝභයකි. ඒක ඇත්තටම නිකාන්තිය කිව්වේ සියුම් ලෝභය. නියම විදර්ශනා උපක්ලේශය ඒ නිකාන්තිය. ඇත්තටම මේක එකක් විදියට ගත්තොත් මෙන්න මේ නිකාන්තිය. මේ අර 10ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ නිකාන්තිය උදෙසා. ඇත්තටම එකක් විදියට ගත්තොත් ඒක තමයි නිකාන්තිය. ඒ නිකාන්තිය ඒ ලෝභය සියුම් ලෝභය ඇති වෙන්නේ අන්න අර 10 ඔස්සේ ගිහිල්ලා තමයි මේ
दहाय अनी नमे ओसे गिलतमय मे कैतिवेन्नी अत्तर्म मेन मे निकांतीयतमय एतेंदी अतिवेन उपक्लेशय प्रधान उपक्लेशय आलोकादी उपक्लेश वन्ने निकांतीयत हेतु वर्णिसाय नियम विदर्शना उपक्लेश ये निकांतीय आलोकादी उपक्लेश वन्ने निकांतीयत हेतु वर्णिसाय अरे अपे ये दहाय विद्यट गम गैमरु गैमरु साकाचाट अपे इद्रेट आना आलोकादी पहलु काली अव्यक्त योगावचर्या मट मीन पेर मेबंधु आलोक्या मेबंधु प्रीतिया मेबंधु नुवना किसी काले के अति हुए नैत दैन मा हट मे पुदुम देवल अतिवान्ने मार्गेट पालेट फैमिन अति निशाय किया भावनाव हेर दवाने दैंगना मम अवश्य मट सोवान दे मम सोवान के निक දැන් ඔන්න මම ඒක නිසා මම මෙතනින් එහාට සෝවාන් නිසා කලබල වෙන්න ඕනේ නැහැ කියලා එතනදී භාවනාව අතාරලා දාන. සෝවාන් නොවීම සෝවාන් වූයමි කියා හෝ රහත් නොවීම රහත් වූයමි කියා හෝ හැසිරෙන්නේය. ව්‍යක්ත යෝගාවචරයා වනාහි ආලෝකාදී ගැන සියුම් තෘෂ්ණාවක් ඇතිවන බව තීරුම්ගෙන එය වැඩුණ හොත් තමා නිර්වාණ මාර්ගයෙන් පහවී නැවතත් සංසාර මාර්ගයට වැටෙන බවත් තීරුම්ගෙන ये तन्नाव दुरुकरणु पिनिस मे आलोके अनित्य धर्मे की बिय अतिकरण बैवीन दुख की असार बैवीन अनात्मे की अनादीन विदर्शनाकुट अन्न एक हम गुण हम गत कराने एक त्रिलक्षणे ये तुलत त्रिलक्षणे दाकिनो ये तुलत त्रिलक्षणे दाकिनो यनादी विदर्शनाकुट आलोकादि गेन अतिवन तन्नाव दुरुकरणे अन्न एक त्रिलक्षणे बालला एक तृष्णाव दुरुकरणो आलोकादि विदर्शनाट बाधक धर्म्यान इसे अनित्यादि वशेन सलका तृष्णाव दुर्करगेन सिटिन्नाव योगावचरयागे मार्ग 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 देखे लक्षण तेरुंगन्नाव ज्ञान ज्ञाने मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धियाय मेन मेहम मेहम तृष्णाव दुर्करगेन मेहम अतिवेन मे निकांतिय कियन तृष्णाव दुर्करगेन इद्रियट यान मे अगर अपने हमुना मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धि मे अभी मे अभी मे सागच्छागरा एक अभी मनसांति की हमुना दहायाकुना मनसांति दहायाकुना ये मनसांति दहाय व्यरधि मार्गे अमार्गे अन्न नियम मार्गे यो अन्न नियमागे ऐम तमाय मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धि हर मनसांधि दहाय हर नु निवेदि मार्गे हुआगेन हरियटम निवेदि स्थानेट ऐम तमाय मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धि नियमित मार्गे हुआगने अन्न मे मार्गे वेरदी मेक तमें हरि कियला ये मनसांधि दहाय पटलोगा अन्नो अन्नीक तमाय मार्ग मार्ग ज्ञान दर्शन विशुद्धि අපිට තව දුරටත් ඒ ගැන තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන බව අපිට වැටහෙනවා දැන් අපි ඒක ඉස්සරහට සාකච්ඡා කළ යුතුයි ඊට පස්සේ දැන් මෙතෙන්ට එනකම් අපි දැන් මේ වෙනකොට අලුත් එකක් පටන් ගන්න වෙලා මාදි වගේ එතකොට දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරා ශීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දෘෂ්ටි විසුද්ධිය කාංක්ෂා විතරණ විසුද්ධිය මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය එතකොට පහයි පහක් සාකච්ඡා කරා තව කීයක් තියෙනවද දෙකක් තියෙනවා තව දෙකක් තියෙනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි ඥාන දර්ශන විසුද්ධියයි එතකොට දැන් මාර්ගය හොයාගත්තා එතකොට දැන් ප්‍රතිපදා හොයාගන්න තමයි තියෙන්නේ දැන් ප්‍රතිපදාව දර්ශනය කරගන්න ප්‍රතිපදාව දර්ශනය කරගන්න තමයි දැන් තියෙන්නේ එතකොට අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු කමන්නේ නෑනේ වෙලාව අපතේ යවන්න ඕනේ නෑනේ අපි පටන් ගමු 16 වෙනි පාඩම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය එතකොට ඒකෙදි සම්මර්ෂණ ඥානය උදේවය ඥානය බංගාණු දර්ශන ඥානය බහේතුපට්ඨාන ඥානය ආදිවානු ආදි ආදීනවානු දර්ශන ඥානය නිර්විදානු දර්ශන ඥානය
මුංචිත කම්මතා ඥානය පටිසංගානුපේ පස්සනා ඥානය සංකාර උපේක්ෂා ඥානය අනුලෝම ඥානය කියා විදර්ශනා ඥාන 10ක් ඇත්තේ. අන්න එතෙන්දි විදර්ශනා ඥාන 10ක් තියෙනවා. විදර්ශනා ඥාන 10ක් තියෙනවා. එතකොට සම්මර්ෂණ ඥානය නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැනගන්නා වූ ඥානය සම්මර්ෂණ ඥාන නම් වේ. අන්න අනිත්‍ය ආදී ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දැනගන්නා වූ ඥානය තමයි සම්මර්ෂණ ඥානය කියලා කිව්වේ. සම්මර්ෂණ ඥානය විදර්ශනා ඥාන 10 10න් පළවෙනි එක තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානය කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැනගන්නා ඥානය තමයි සම්මර්ෂණ ඥානය කියලා කිව්වේ. එය මාර්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධි ඇති කරගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබාගෙන ඇත්තේය. එතකොට මාර්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධිය ලබාගෙන කවුරු හරි ඉන්නව නම් එයාට දැන් මේ ඒ යෝගාවචරයාට තියෙනවා මේ සම්මාර්ෂණ ඥානය. ඒ කියන්නේ ත්‍රිලක්ෂණي අපි කරානේ කලින් නේද? ත්‍රිලක්ෂණේ කරානේ. ඔව්. ඔහුට ඉදිරියට ඇත්තේ උදේවය ඥානාදී ඥාන නවය ඇති කර ගැනීමට භාවනා කිරීමය. හරි දැන් ඔන්න ඒ කියන්නේ මොකද්ද මෙතන කියන්නේ? එතකොට අපි ඉස්සෙල්ලා මාර්ගය විතරේ අඳුරගත්තේ. එතන මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිදී මාර්ගය අඳුරගත්තා. ඒ මාර්ගය අඳුරා ගැනීමේදී මේ ප්‍රතිපදා ඥාන දර්ශනයේට අයිති වෙන තියෙන විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒ 10න් පළවෙනි එක තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානයේදී වෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැන ගැනීම. ඒ දැන ගැනීම අපිට දැන ගැනීම සිදු වුණා මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධියේදී. මොකද අපි ත්‍රිලක්ෂණය මෙනෙහි කරා නේද? ලක්ෂණයෙන් බැලුවා. මොකද මාර්ගය හොයාගන්නත් අපිට ඕන ත්‍රිලක්ෂණය. මාර්ගය හොයාගන්නත් ත්‍රිලක්ෂණය ඕන. ප්‍රතිපදා හොයාගන්නත් ත්‍රිලක්ෂණය ඕන. ප්‍රතිපදා හොයාගන්න ත්‍රිලක්ෂණය මාර්ගයේදී මාර්ගය හොයාගන්න ත්‍රිලක්ෂණය ඕන වුණ නිසා දැන් ත්‍රිලක්ෂ ප්‍රතිපදා හොයාගන්න අවශ්‍ය වෙන මේ ත්‍රිලක්ෂණය නැත්තම් සම්මර්ෂණ ඥානය කිව්වේ අපිට දැන් ඇවිල්ලා. මොකද මාර්ගය හොයාගන්නත් ඒක ඕන වුණා නේද? ඒකනේ උනේ දැන් මාර්ගය හොයාගන්නත් ත්‍රිලක්ෂණය ඕන වුණා. ත්‍රිලක්ෂණයෙන් බැලීම ඕන වුණා. එතකොට ඒක බලපු නිසා දැන් අපිට මේ වෙනකොටත් යෝගාවචරයට මේ වෙනකොටත් සම්මර්ෂණ ඥානය ලැබිලාදී. ඒක ප්‍රතිපදාවටත් ඕන. ප්‍රතිපදා ඥාන දර්ශනයටත් ඕන. එතකොට මේක වෙනම ඥානයක් විදියට සම්මර්ෂණ ඥානය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ තියෙනවා. හැබැයි ඒක ඥාන මේ මාර්ගාමාර්ග ඥාන දර්ශනයටත් ඕන වුණා නිසා ඒකෙදී උපදව ගත්තා. දැන් ඒක නිසා ප්‍රතිපදා ඥාන දර්ශනයේදී දැන් අපිට යෝගාවචරයට සම්මර්ෂණ ඥානය දැන් පැමිණලා තියෙන්නේ, ඉපදිලා තියෙන්නේ. දැන් මාර්ගාමාර්ග ඥාන දර්ශනේ විසුද්ධිය ඇති කරගත් තැනැත්තා හට ඉදිරියට විදර්ශනා කිරීමේදී ඇතිවන උදේවය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන නවය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ. එතකොට ඕනේ ඕ මෙතන කියන්නේ ඕ මෙතන කියන්නේ එතකොට මෙතන විදර්ශනා උතර මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒ 10න් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම තමයි සම්මර්ෂණ ඥානය කියලා කිව්වේ. ඒ සම්මර්ෂණ ඥානය ප්‍රතිපදා ඥාන මේ මාර්ගා මාර්ග ඥාන දර්ශනයේදී අපිට මාර්ගය හොයාගන්න අවශ්‍ය වුණා. ඒක නිසා මේ වෙනකොට ඒක ඉපදිලා තියෙන්නේ. එතකොට දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපිට උපදව ගන්න තියෙන්නේ විදර්ශනා ඥාන 10න් 9යි. හරි නේද? ඒකනේ කියන්නේ. ඒක තමයි කියවෙන්නේ. උදේවය ඥානයේ ඉඳලා ඉදිරියට ඉතුරු 9 තමයි උපදව ගන්න තියෙන්නේ. සම්මර්ෂණ ඥානය අපිට දැන් අපිට නේ යෝගාවචරයට ඉපදිලා තියෙන්නේ
मार्ग मार्ग ज्ञान दर्शन ज्ञान दर्शन विशुद्धि संभाषण ज्ञान तेल हर ने एक उदयवय ज्ञान खलिन नोतिबी अलुत अलुत संस्कार उपदीन सटि उप उपनूपन संस्कार सियाल बिंदी बिंदी यानी सटी दक्ना विदर्शना ज्ञान उदयवय ज्ञान नावी